අයිබවන් තුන්සේහට සජීව සංවාදය අපි අදත් සුපුරුදු පරිදි ආරම්භ කරන්නට සූදානම්. චාපාදත් මා සමග සිටින අපගේ ආරාධිතයාව ප්‍රශ්න කරන්න අයිබන් චාපා. අයිබන්. ක්‍රිකට් පිළිබඳව උණුසුම් මාතෘකා ගණනාවක් ඇති වෙලා තියෙන කාලවකවානුවකදී අපි ක්‍රිකට් පිළිබඳවත් විශේෂයෙන් කතා කළ යුතු කෙනෙක් වයි අද දවසේදී සම්බන්ධ කරගන්නේ. නිශාන්ත රණතුංග මහත්මයා අයිබන් කියලා ඔබතුමා පිළිගන්න. අයිබන්. ඔබතුමාගේ කාලය ගත්තම අපි කෙලින්ම මාතෘකාවට ආපතින් ඔබතුමා ක්‍රිකට් ලේකම්වරයා විදිහට ඔබේ කාලේ ක්‍රිකට් සහ අද අපි මේ කතා කරන ක්‍රිකට් අතර ඔබ මොන වගේ වෙනසක්ද දකින්නේ? මේක කොහොමද ඔබට පේන්නේ? ඔව් මං හිතනවා දිල්කා අපි මම 2009 තමයි ඉස්සෙල්ලාම පාලක මණ්ඩලයේ ලේකම් හැටියට පැමිණියේ. එදා ඉඳන් මං 2015 ඉතාලකන් සේවා කාලයක් ගත කළා. එක පොඩි කාලයක් මම හිටියේ නෑ පාලක මණ්ඩලේ. ඒ කාලය තුළ අපි 2009 පටන් ගන්නකොටත් කණ්ඩායමක් නැවත බිල්ඩ් කරන කාලයක් අපේ තිබ්බේ. එතකොට සනත් ළමා අපේ මාවන්ලායි කට්ටිය අයින් වෙලා අලුතෙන් කට්ටියක් එන සංගල මහලල අලුතෙන් ඇවිල්ලා ඩිල්ෂාන් නායකත්වයට එන කාලේ. ඉතින් මං හිතන ඒ කාලෙත් අපි මීට අවුරුදු දෙකකට කාලයක් පමණක් බැලුවොත් එකම කාලයක අපි හිටියේ. නමුත් අපේ ක්‍රීඩාව අපි ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ක්‍රීඩකයන්ගේ හැදියාව, ක්‍රීඩකයන්ගේ ඇටිටියුඩ් එක, ඒ සියලු දේම ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න ක්‍රමවේද අපි හැදුවා. නමුත් අද බැලුවොත් අන්තිම අවුරුදු දෙක දිහා බැලුවොත් ක්‍රීඩාව ඉතාමත් දරුණු තත්වයකට ගිහිල්ලා තියෙනවා. ක්‍රීඩාවේ අපිට ආවේනික විය යුතු නැති දේවල් අපිට ක්‍රීඩාවට දැවිලා තියෙනවා. මං හිතන්නේ ඒක තමයි අපි දකින දුර්වලතාවය. ක්‍රිකට් පරිපාලනය ගැන මොකක්ද ඔබේ කියවීම? ඕන් වග කියන්නට ඕනේද මේ ක්‍රීඩකින්ගේ ඔය කියපු ඇටිටියුඩ් ප්‍රශ්නවලට? ඒ වගේ මං හිතන්නේ සම්බන්ධ ප්‍රශ්න මූලික වශයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය තමයි ක්‍රීඩකයන්ටත් පුහුණු තමන්ගේ ස්ටාෆ් එකටත් ඒ වගේම තමන්ගේ ස්ටේක් හෝල්ඩර්ස්ලත් සියලු දෙනාටම කිසියම් ගයිඩ්ලයින් එකක් දෙනවා නම් දෙන්න ඕන පාලක මණ්ඩලයෙන්. ඒගොල්ලෝ තමයි ඒක ඩ්‍රයිව් කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි හැමතිස්සම කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ අය සහභාගී වුණොත්, ක්‍රීඩාව දිනු කරන්න ඕන කට්ටිය සහභාගී වුණොත් ක්‍රීඩාව දිනු කරන්න පුළුවන්. නමුත් ක්‍රීඩාවෙන් වෙන දේවල් බලාපොරොත්තු වෙන කට්ටිය ක්‍රීඩාවට ආවොත් ඒකේ දරුණු බයක් ඇති වෙනවා. ක්‍රීඩාව දරුණු තැනකට යයි කියලා. මේක මේ අපි කිසියම් මේක එක කෙනෙක් දිහා බලලා ගත්ත තීරණයක් නෙමෙයි. අපි මේ ක්‍රීඩා නීතිය හදනකොටම ඒ දවස්වල හිටපු ක්‍රීඩා ඇමතිවරු හිතන් මේවා හිතලා තමයි මේ ක්‍රීඩා නීතිය හදලා තියෙන්නේ. ඒකයි ඒකේ වැදගත්කම තියෙන්නේ. ඇයි අපි මේ ක්‍රීඩා නීතිය තුල අපි කරන පරිපාලනය කරන්න ඕන කියලා. අපිට මේ මූලික වශයෙන් සිද්ධාන්ත දෙකක් තියෙනවා. එකක් තමයි අපි ක්‍රීඩක ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්නවා නම් ක්‍රීඩා නීතියට යටත් වෙන්න ඕනේ. ඒ වගේම අපි පාලක මණ්ඩලයේ කන්ස්ටිටියුෂන් එකට යටත් වෙන්න ඕනේ. මේ දෙක ඇතුළත අපි වැඩ කරොත් අපිට හුඟක් දුරට අපේ කාර්යයන් හොඳට කරන්න පුළුවන්. අපි ඔබ තුමේ කිව්වා වගේ 2009 න් පස්සේ අපි පාලක මණ්ඩලයේ අයින් වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාවේ අපි ලෝක කුසලාන තරඟ අවසාන තරඟට හතරකට සහභාගී වෙලා එකක් ජයගත්තා. තුනක අපි රනර්ස් අප් වුණා. ඒ වගේම T20 වල අපි අවුරුදු 2-2.5ක් විතර අපි මුල තැන හිටියා. වන්ඩේ වල අපි දෙවෙනි තැන හිටියා, ටෙස්ට් වල තුන්වෙනි තැන හිටියා. නමුත් දැන් වෙලා තියෙන්නේ අපි ක්‍රීඩාවේ හැම අංශයෙන්ම මේ ICC ස්ටේටස් වල මම කියන්නේ ICC ශ්‍රේණිගත කිරීම වල දැන් අපි මේ හැම එකෙම පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට ලෝක කුසලානය ගැන අපි බලාපොරොත්තු වෙනවා අපි කොහොම හරි හොඳට කරයි කියලා. නමුත් මේ යන ක්‍රමවේදය තුළ ඉතාමත් දරුණු තත්යකට අපේ කණ්ඩායමත් පරිපාලනයත් ගෙනහිල්ලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාව. ඔබ එහෙම කියනවා නම් එදා මෙදා තුර ඩිල්ක අපිට අහන්න පුළුවන් පළවෙනි පැහැදිලි ප්‍රශ්නේ තමයි මේ පරිපාලන ආකෘතියේ වෙනසක් වෙලා තියෙනවා. ඔබ කියනවා නම් එදා හොඳට තිබුණා අද හොඳ නැහැ කියලා. මොකද්ද පරිපාලන ආකෘතිය? එහෙම නැත්නම් ඒ සංස්කෘතිය මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? මම හිතන්නේ ආකෘතියට වඩා සංස්කෘතිය වෙනසක් තමයි චාපා මම දකින්නේ. විශේෂයෙන්ම අපිට ක්‍රිකට් පාලක මණ්ඩලයේ මම මුලින්ම ලේකම් හැටියට ආවේ DSD සිල්වා මහත්තයත් එක්ක. හුඟක් අය DSD සිල්වා මහත්තයා ගැන ගොඩක් දේවල් කියනවා. නමුත් මං හිතන්නේ ක්‍රීඩාවට ආදරය කරන හිටපු මං වැඩ කරපු සභාපතිවරුන්ගේ එක්කෙනෙක් එයා. මම අර්ජුන අයියත් එක්ක වැඩ කළා නැහැ. නමුත් ලේකම් හැටියට මං වැඩ කරපු සභාපතිවරු තුන්දෙනා තමයි උපාලි ධර්මදාස සහ ජයන්ත ධර්මදාස සහ DSD සිල්ලා. ඒ DSD සිල්ලාගේ ලොකු කැපවීමක් ක්‍රිකට් ක්‍රීඩාවට තිබ්බා. යාටත් ඕන ක්‍රිකට් ක්‍රීඩා උඩට ගේන්න. ඉතින් ඒ වගේ කැපවීමක් අනිත් මහතුරු දෙන්නටත් තිබ්බා. හැබැයි වැඩි කැපවීම ක්‍රිකට් වලට ක්‍රිකට් අපි කියන එකට ක්‍රිකට් ෆීවර් එක තිබ්බේ DSD සිල්ලා මහත්තයාගේ කාලේ.
එකින්ද මම හිතන්නේ එතුමා ක්‍රිකට් පැත්තෙන් හුඟක් දේවල් කරා පරිපාලන වශයෙන් සමහර දුර්වලතා තිබ්බා චෝදනා පරිපාලනයට අදාළව චෝදනා සෑහෙන ගණනාවක් තිබුණා පරිපාලන පැත්තේ එහෙම නෙවෙයි ඔය චෝදනා තිබ්බා වුණාට මම හිතන්නේ ඔය කියන තරම් චෝදනා තිබ්බේ නැහැ අපි බැලුවොත් අපේ වුමනා තිබ්බ ක්‍රිකට් ක්‍රීඩා උඩට ගන්න ඒකින් අපි එක achieve කරා නමුත් මේ දැන් තියෙන අන්තිම අවුරුදු දෙකේ පරිපාලන දිහා බලපුවාම ඒගොල්ලන්ට මොන දේ තිබ්බා වුණත් ඒගොල්ලන්ට ඒක එතනට ගේන්න හම්බුන්නේ නැහැ ක්‍රිකට් එකට නොගෙන එන්නේ ඒගොල්ලන්ට වෙන හේතු තියෙනවා උදාහරණයක් හැටියට මම කියන්නම් අද ක්‍රිකට් අපි ක්‍රිකට් කරනකොට තිබ්බා චැලෙන්ජස් තුනක් පළවෙනිම අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි ආරක්ෂාව එතකොට අපි රටේ යුද්ධ තිබ්බා ප්‍රශ්න ගොඩක් තිබ්බා කණ්ඩායමක් ගේන්න බයයි එන්න බයයි ඉතින් ඒක කොහොම හරි කරලා අපි ඒක විසඳුණා රටේ දෙවෙනි දේ තමයි අපිට තිබ්බ මැච් ෆික්සින් සම්බන්ධයෙන් තමයි දෙවෙනි අනතුරු තිබ්බේ ලෝක ක්‍රිකට් වල ඉතින් ඒක අපි හොඳට මූණ දුන්නා අපි ක්‍රීඩකයන්ට ඒව දැනුවත් කරලා ඒවට සම්බන්ධ අයව අයින් කරලා කිසියම් කෙනෙක් ගැන කම්ප්ලේන් එකක් આવුත් ඒ කට්ටියව අයින් කළා ඒව සොයලා බලලා ඒවට දැනුවත් කිරීම කරලා ඒ පැත්ත නැවතුණා ඉතින් අපේ තුන්වෙනි එක තමයි අපිට තිබ්බ රිස්ක් එක උනේ අපේ ක්‍රීඩකයන් කාලය ඉක්මනට ඉවරලා අලුත් ක්‍රීඩකයන් හදාගන්න ඉතින් අපි ඒකටත් මූණ දුන්නා අපි චන්දිමාල්ව තිරිමාන්නලව ගෙනල්ලා ක්‍රීඩා තරංග වලට සහභාගී කරලා ඒ රිස්ක් එකත් අපි හුඟක් දුරට මිටිගේට් කරගන්න පුළුවන් වුණා. ඉතින් නමුත් අපි බැලු එහෙම වුණාට පස්සේ නමුත් අපේ මේ අලුත් පරිපාලනය ආපුවාම මම හිතන්නේ ක්‍රිකට් වල අපිට තිබ්බ ලොකුම රිස්ක් එකට අපිට මුහුණ දෙන්න ඕන. ඒක තමයි මේ තරඟ පාවා දීම් පැත්ත. මම හිතන්නේ ඒකට මූලිකම හේතුව පරිපාලනයට මේ ආපු කණ්ඩායමේ නායකත්වය. මම මේ පෞද්ගලිකව කියනව නෙමෙයි අපි බැලුවොත් ඕනම කෙනෙක්ට කිසියම් පාලකයෙක්ට එනවා නම් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නද තමන්ගේ ව්‍යාපාරික දියුණු කරන්නද ඕන කියන ක්වෙස්චන් එක අදිනවා. නැත්තම් ඇයි මේකට මෙච්චර මේ රටේ නීතියට අනුව මේකට එන්න බැරිව තියෙද්දි නීතිය වෙනස් කරමින් හරි එතනට නීතිය මිනිසුන් මම කියන්නේ ඒක මැනියුපුලේට් කරනවා කියලා මම කියන්නේ හිටපු සභාපතිතුමා හොඳ මැනියුපුලේටර් කෙනෙක්. ඉතින් ඒ ක්‍රමවේදය තුලින් තමයි ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. නමුත් අද ක්‍රිකට් ක්‍රීඩාවේ මේ දරුණු තත්ත්වයට අපි පත් උනේ මේ මැනියුපුලේෂන් වලට හොඟක් අය එක්කෝ අහු වෙච්ච එකද එක්කෝ අහුම්කම් දීම හෝ බය වෙලා ඒකට යටත් වීම සිදුවීම ගැන මම හිතන්නේ ඒක තමයි මම දකින වෙනස. හැබැයි තරඟ පාවා දීම් පිළිබඳ කතාව 90 දශකයේ මුලටම යනවා. ඒකනත් අපි ඊළඟට කතා කරමු එහෙනම්. ඔව් දැන් අපි පාවා දීම්. ඔව් දැන් මට දැන් ඊට කලින් දැන් මෙතුමා මේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් යම් කිසි විවේචනයක් එල්ල කරපු නිසා දැන් ඔබ කිව්වට ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුණා කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් වල තියෙන තත්ත්වය පිළිබඳව ඔබ ප්‍රශ්න ගණනාවක් මතු කරාට අනිත් පැත්තෙන් ඉදිරිපත් වෙන කාරණේ තමයි දැන් මුදල් පැත්ත ගත්තම ක්‍රිකට් ආයතනය සතුව තිබිච්ච මුදල සහ ණය කියන එක ගත්තම ඔබතුමන්ලාගේ කාලයේදී ඔබතුමන්ලා බාර දීලා යනකොට බිලියන 9ක ණයක් තිබුණා කියන කතාව. ඒතර අද වෙනකොට ඒ ණය ගෙවලා රුපියල් බිලියන 2ක ස්ථාවර තැන්පතුවක් ඉතුරුවක් කරලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රිකට් ආයතනය හොඳට මුදල් හම්බ කරා මේ කාලයේ. ණය වුණේ නැහැ. සල්ලි ගෙනාවා. මැචර්ස් ගොඩක් සෙල්ලම් කරා. දැන් මේ මේ මෙහෙම කතාවකුත් තියෙනවා. එතකොට කොහොමද අපි පිළිගන්නේ ඔබතුමන්ලාගේ කාලය සහ දැන් ඊට පස්සේ කාලය ගත්තම මේ හොඳ නරක කියන දේ සහ මේ ක්‍රිකට් වැටුණා කියන කතාව කොයි විදිහටද අපි ඒක පැහැදිලි කරන්නේ? දිල්කා මේක සම්පූර්ණ බොරු කතාවක්. බිලියන 8ක් 9ක් අපේ ණය තිබ්බයි කියන එක සම්පූර්ණ බොරු කතාවක්. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලිය සඳහා අපිට ක්‍රීඩාංගන තුනක අවශ්‍යතාවයක් ආවා. ඒ ආ වෙනකොට අපි දෙකක් අපේ අවධානය යොමුලා තිබ්බා කිත්තාරම සහ පල්ලිකැලේ ක්‍රීඩාංගනයට. නමුත් තුන්වෙනි එක ආපුවාම රජයෙන් අපිට කිව්වා ඒගොල්ලන්ට කොමන්වෙල්ත් ගේම්ස් වලට ග්‍රවුන්ඩ් එකක් ඕන හින්දා ඒක හම්බන්තොට ඒගොල්ලෝ හදන්න ප්ලෑන් කරනවා. ඒක හින්දා වර්ල්ඩ් කප් එකටත් ඒ සම්බන්ධයෙන් අපිට අවධානය යොමු කරන්න කියලා. එතකොට අපි කිව්වා ක්‍රීඩාංගනේ හදන එකට අපිට මුදල් යොමු කරන්න පුළුවන්. හැබැයි ස්ටේඩියම් හදන්න අපිට සල්ලි නැහැ. එහෙම කරොත් ඉදිරියට ක්‍රිකට් ගහන්න බෑ කියලා. ඊට පස්සේ හිටපු ක්‍රීඩා අමාත්‍යතුමාටත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළා. ජනාධිපතිතුමාටත් හිටපු ජනාධිපතිතුමාටත් පැහැදිලි කිරීමක් කළා. ඊට පස්සේ අපි කිව්වා අපේ මට්ටමින් අපි දෙන්න පුළුවන් මෙච්චරයි. හැබැයි ඉතුරු මුදල් ඕගොල්ලෝ ගෙවා ගන්න ඕන රජයෙන් කියලා. එතකොට තමයි කැබිනට් පේපර් එකක් ඇවිල්ලා හිටපු ක්‍රීඩා අමාත්‍යතුමාත් හිටපු වරාය සහ වරාය අමතිතුමාට එක්කවල දාපු එකක් උඩ තමයි අපි හැදුවේ. ඉතින් ඒක කිසිම වගකීමක් අපිට ගන්න අවශ්‍ය තිබෙන්නේ නැහැ. අපි ඒක ගෙව්වෙත් නැහැ.
දැංඔය මම දැක්කා ඔබතුමියගේ වැඩසටහනේ තිලංග සුමති පාල මහත්මය කියනවා ලොකු නායක ගෙව්ව කියලා ඒක සම්පූර්ණ බොරුවක්. මම වගකීමෙන් කියනවා අපිට ගෙවන්න තිබ්බේ මිලියන 540යි ඒ මිලියන 500ට අදාළ බජට් සපි කරලා තිබ්බ කෙත්තාරම සහ පල්ලකැලේ ඒ දෙකම රජයේ ආයතනවලට මේ මුදල් ගෙව්වේ රජයේ දක්ෂ නිලධාරීන් කෙටි කාලයක් තුල ඒවා විවර කර ඉතාමත් වගකීමෙන් මම කියන ඒවා හොරකම් වංචාවල් කිසි දෙයක් වුණේ නැහැ. ඒවා වුණා නම් මේ වෙනකොට ඒව සම්බන්ධයෙන් සවා ගැනීම කරගන්න තිබ්බා. නමුත් අපේ දක්ෂ නිලධාරීන් අපේ විශේෂ නාමයක නේවියක ආෆෝස් එක ඒ තුනත් මේකට සම්බන්ධ වෙලා තමයි මේ ග්‍රවුන්ඩ් හැදුවේ. ඉතින් මේ සම්පූර්ණ බොරු කතාවක්. කිසිම 7-5ක මුදලක් වැඩි කියලා නැහැ මංගාව මේ තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අපිට එවපු මම ස්ටේක් හෝල්ඩර් කෙනෙක් හැටියට මම කෝල්ස් ක්‍රීඩා සමාජය මේක කරන සහභාගී වෙනවා. අපිට මේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලින් 2017 ඇවිල්ලා තියෙන්නේ බිලියන 4යි. මේ බිලියන 4 තියෙන්නේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් රෙවෙනියු කියලා. මේ තියෙන පළවෙනි 4 බිලියන් තියෙන්නේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වල. මේ 4 බිලියන් වලින් බිලියන 3.8ක් ඇවිල්ලා තියෙන්නේ ඉන්දියන් ටුවර් එකේ. මේ ඉන්දියන් ටුවර් එකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ මමත් ජයන්ත ධර්මදාස මහත්තයත් ඉන්නකොට අස්සම් කරපු අග්‍රීමෙන්ට් එකකින් ආපු මුදලක්. මේක මේ සුමති පහල මහත්මයා හැම තැනම කියනවා මේ එතුමා තමයි මේ සල්ලි ගෙනගෙන මේක සම්පූර්ණ බොරුවක්. 2013 ඉඳන් 2019 වෙනකන් අපි අස්සම් කරපු අග්‍රීමෙන්ට් එක මේක. මෙන්න මේකේ ඒ ගෙනාපු බිලියන 3.8කට සාපේක්ෂ මුදලක් අපි මේ රටට ගෙනාපු අග්‍රීමෙන්ට් එකේ කන්ෆර්මේෂන් එක මේ තියෙන්නේ. මේක අපිට අවිලා තියෙනවා රුපියල් මිලියන 25 මිලියන් ඩොලර්ස් ඉන්දියන් ටුවර් එකේ. මේ තරංගාවලියේ විස්තර මෙන්න මේක අසං කළා තියෙන්නේ මම නිශාන්ත රණතුංග ක්‍රීඩා මැතිතුමාට කොපි කරලා තියෙනවා. මේ TV බ්‍රෝඩ්කාස්ට් එකේ 10 ස්පෝර්ට්ස් ආයතනයේ මේ තමයි අපිට ආපු මුදල. මේට වඩා මුදලක් මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ආව නම් මේ ස්ටේට්මන්ට් එකේ එන්න ඕනේ. ඉතින් මේ 3.8 බිලියන් එකෙන් 4 බිලියන් තමයිලා තියෙන්නේ. මිලියන 200යි තව ගණන්ලා තියෙන්නේ ඊට අමතරව. මේ අවුරුදු දෙකේ තුල. ඉතින් මේක සම්පූර්ණ බොරුවක්. මම කැමති බිලියන 2ක ස්ථාවර තැන්පතුවක් නැද්ද දැන්? බිලියන 2ක. චාපා බිලියන 2ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා නම් මේ account statement එකේ තියෙන්න එපේ. ඔය 2017. 17. මේ චන්දිර කලින් එවපු statement එක. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්තුමා අස්සම් කරලා. ඉතින් මේවා කියනකොට මම කැමති එතුමාව ළඟ තියාගෙන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කෙනෙකුත් තියාගෙන මේක සාකච්ඡා කරනවට. මම මේ කරුණු කාරණාව සම්පූර්ණ මේ රිපෝට්ස් එක්ක ඇවිල්ලා කතා කරන්නේ. මට කියන්න පුළුවන් මේක ගිව්වේ නැහැ කියලා. නමුත් මෙන්න මේ 400 මිලියන 463ක් ගෙවලා තියෙනවා අපි ග්‍රවුන්ඩ්ස් වලට. ගෙවීම් මුදලක් තියෙනවා මේකේ. ඒකින්ද මං හිතන්නේ මේ සම්පූර්ණ මේකෙන් තමයි මේ හිතපු සභාපතිතුමා රටට දෙන පණිවිඩය. ඊට අමතරව බලන්න මේකේ තව තියෙනවා IC එතුමා කිව්වා මේ ඔබේ වැඩසටහනේදී මම ඒකේ පිටපතක් ගෙනල්ලා තියෙනවා. ඒකේ එතුමා කිව්වා එයා ගෙනාවයි කියලා රෙවෙනියු එක ICC රෙවෙනියු එක වැඩි කරයි කියලා. මෙන්න මේ ICC එකෙන් ආපු රෙවෙනියු එක. මේක එන්න තිබ්බේ මිලියන 7යි. හරි මේ මිලියන 7ට මිලියන 9ක් ආවා. ඒ මිලියන 9 ආව මේක බ්‍රේක් ඩවුන් එක මම ගෙනල්ලා තියෙනවා. මේ මිලියන 2 වැඩි වෙලා තියෙන්නේ ටෙස්ට් චැම්පියන්ෂිප් එකට කියලා අපිට මිලියන 1.25ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ICC 2017 ටුර්නමන්ට් එකට 250,000 ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොම මම පිටුවත් එක්ක මේක දීලා තියෙනවා. 8.5 මිලියන් අපි ගෙනල්ලා තියෙනවා මේ US ඩොලර්ස් මේ අපි ICC එකත් එක්ක 2013 අස්සම් කරපු අග්‍රීමෙන්ට් එකේ. හැබැයි මෙතුමා එදා ඔබතුමියලාට කිව්වේ බිලියන 9ක් ගෙනාවයි කියලා රටට. මේක සම්පූර්ණ බොරුවක්. මම වගකීමෙන් කියනවා මේ කියපු බොරු එතුමත් එක්ක ඕනනම් සාකච්ඡාවක් දාන්න, එහෙම නැත්නම් වෙන ඕනම තැනකට දාන්න. මේක මේ පාර්ලිමේන්තුවද මාධ්‍යටත් බොරු කියලා වැඩක් නැහැ. මේවා ඇවිල්ලා මේ කරුණු කාරණාත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. මේ චන්දර කලින් එවපු ඇනුවල් රිපෝට් එක. ඒකේ තියෙන අකවුන්ට්ස් එක. මේ සෑම දෙයක්ම වාර්තාගත වෙලා තියෙනවා. මේක සම්පූර්ණ බොරුවක් කියන්නේ රටට දෙනවා එතුමා මෙච්චර දෙයක් කරයි කියලා. මේ කිසි දෙයක් ඇත්ත නෙමේ. සම්පූර්ණ බොලුවක් රටත් ජාතියත් නායකත්වයක් මේ රටේ දේශපාලන නායකත්වයක් සියලු දෙනාම බොරු තැනකට ගෙනියන වැඩපිළිවෙලක් තමයි එතුමගේ මේ කතාවෙන් කරන්නේ. ක්‍රීඩාවේ පිබිදීමක් හරි පරිහානියක් හරි කියන කතාව පැත්තකින් තිබ්බොත්
ඔබේ කාල පරිච්ඡේදය සහ තිලංගේ කාල පරිච්ඡේදය එහෙම ගත්තොත් අමුවෙන් ඔබ කියන විදිහට එදාමෙද සංසන්දනය කරනකොට දැන් ක්‍රීඩාවෙත් ආර්ථික පැත්තක් තියෙනවානේ ආර්ථික පදනමක්. එතකොට දැන් ආර්ථික වශයෙන් තියෙන පිරිහීමක්ද ඔබ කියනවනම් එදා දවසේ ස්ථාවරයක් තිබ්බ කියලා ස්ථාවරය හැමම තියෙනවාද එක්ක පිරිහිලාද වර්ධනයද තියෙන්නේ? චාපා මම ඒක හරියට එක්ස්ප්ලেইন කරොත් සාමාන්‍යයෙන් ක්‍රිකට් වල තියෙනවා අවුරුදු 8ක අග්‍රීමන්ට් එකක් තමයි අස්සම් කරන්නේ FTP කියලා තියෙනවා. අපි රටවල් සාකච්ඡා කරලා ඊළඟ අවුරුදු 8ේ වැඩසටහන හදනවා. ඒ හදන වැඩසටහන තුලින් තමයි අපි තරඟාවලි හදාගන්නේ. මේ තියෙන්නේ අපි 2015 ඉඳන් තිබ්බ තරඟාවලිය. මේ තියෙන්නේ 2013 ඉඳන් අපි හදපු අග්‍රීමන්ට් එක. මේක තියෙනවා අපි ගහපු රටවල් අපිට ආපු මුදල්. මේ සෑම එකක්ම මේ FTP කියන අග්‍රීමන්ට් එකේ තියෙන මේක ඔබතුමාලට බලත හැකි. එතකොට මේ මම වගකීමෙන් කියනවා අපි හිටපු කාලයට වඩා ආර්ථික වශයෙන් එතුමා අර ඉන්ඩිපෙන්ඩන්ස් ට්‍රෝෆි කියලා එකක් ගහලා ලංකාවට මුදලක් ආවා. ඒකේ ක්‍රෙඩිට් එක එතුමාට දෙන්න ඕනේ. හරි. ඒකේ ආවා මිලියන ඩොලර් මිලියන 7ක් හෝ 9ක් ගෙනාවා. ඒ 9ෙන් 80%ක් වියදම් කරා 120යි ඉතුරු කරේ. ඒ මුදල තමයි ඉතුරු වුණේ. ඊට අමතරව ඒක මේ account වල ඇවිල්ලා නැහැ. මොකද ඒක එන්නේ 2018 වර්ෂයට. ඊට අමතරව එක මුදල් ඊට අපි හිටපු කාලයට වඩා වැඩි මුදලක් අපි අස්සම් කරපු agreement එකට වඩා වැඩි මුදලක් එතුමා ගෙනල්ලා තියෙනවා නම් මම වගකීමෙන් කියනවා මම ඒකට 100ට මම ආපහු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්දයකට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා ඒක ප්‍රූව් කරන්න පුළුවන් නම් ඒක ඔහුගේ කාලේ අලුතෙන් ඔබ කියන විදිහේ ගිවිසුම් වලට එළඹිලා තියෙනවා. ඔබ කියන්නේ ඔබ කාලේ එළඹිච්ච ගිවිසුමක ප්‍රතිඵල කියලා නෙමෙයි. දැන් මේ කාලය තුල දැන් තිලංග ක්‍රිකට් බාර ගන්නවට පස්සේ පසු කාලීනව ඔබ කියන විදිහේ දැන් අවුරුදු 8ක හෝ දිගු කාලීන එහෙම ගිවිසුම් වලට එළඹිලා තියෙනවා. මං හිතන්නේ ඉන්ඩිපෙන්ඩන්ස් ට්‍රෝෆි කියලා ගැහුවනේ අපි 2017 අවසාන කාර්තුවේ නොවැම්බර් දෙසැම්බර් වල තරඟාවලියක්. ඒකට මං හිතන්නේ ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් එකකට ආවා. ඊට අමතරව මම දැනුවත් වෙනම් ඇග්‍රීමන්ට් එකට ආවිල්ල නැහැ. මොකද මේ තියෙන account වල හැටියට ආදායමක් පෙන්වන්නේ නැහැ. ඔබ මේ 2017 වார்த்தාවක් පදනම් කරගෙන මේ කතාව කියන්නේ. අපිට ස්ටේක් හෝල්ඩර්ස්ලාට යොපු account එක. annual accounts එක. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා. විරාමයෙන් අනතුරුව අපි තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරමු. විරාමයෙන් අනතුරුව යන්න. ඔබලිට ක්විසිරිනේ 360 සජීව සංවාදයේ සමගින් අපි කතා කරමින් සිටින්නේ නිශාන්ත රණතුංග මහත්මයා සමග. දැන් ඔබ සඳහන් කරා දැන් මේ මුදල් සහ මේ ලාභ අලාභ පිළිබඳව. අනිත් පැත්තෙන් ඔය හා සමානවම තියෙන තවත් කාරණයක් තමයි දැන් ක්‍රීඩා සංගම් වලට මුදල් ලබා දීම. ඒ වගේම ක්‍රීඩකීන්ට හොඳ වැටුපක් හොඳ මුදලක් ලබා දීම. මේ පිළිබඳවත් දැන් මෑත කාලිනව දැන් හොඳ කලින්ට වඩා හොඳ මුදලක් ක්‍රීඩකින්ට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ලැබෙනවා. පුහුණු කරුවන්ට සහ යාතනට සම්බන්ධ අනෙකුත් අයට හොඳ මුදලක් ලැබෙනවා කියන එකත් කියන. එතකොටත් ප්‍රශ්න කරන්නේ ඉතින් නරකනම් නරක් වෙලා නම් කියන විදිහට මේක පරිපාලනය පිළිබඳ ගැටලු තියෙනවා නම් එහෙම හොඳ වැටුපක් හොඳ මුදලක් ඒ ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින්ට ලැබෙන්න පුළුවන්ද? ක්‍රීඩා සංගම් වලට එහෙම මුදල් ලබා දෙන්න පුළුවන්ද කියලා. ඔව් මෙහෙමයි. දැන් අපි බැලුවොත් ඔබතුමිය දකින්න ඇති දැන් සතියකට කලින් ක්‍රීඩා ඇමතුමා ගිහිල්ලා පාලක මණ්ඩලයට අවුරුදු 3කට මිනිසුන්ට ඉන්ක්‍රිමන්ට් එකක් දීලා නැහැ කියලා එතුමා ඉන්ක්‍රිමන්ට් එකක් දීලා බෝනස් එකක් දුන්නා. එතකොට ඔය කතාව මේ පාලක මණ්ඩලයේ සේවකයන්ට වැඩියෙන් ගෙවනා කියන එක සම්පූර්ණ බොරු. ඒ ළමයින් ඒ මිනිස්යන්ට අවුරුදු 3කට ඉන්ක්‍රිමන්ට් එකක් දීලා තිබ්බේ නැහැ. දෙන්නටයි ඉන්ක්‍රිමන්ට්ස් දීලා තිබ්බේ. අන්තිම දවසේ ඒගොල්ලෝ යනකොට එක්සිකියුටිව් කමිටියේ මම වගකීමෙන් කියන්නේ එක්සිකියුටිව් කමිටියේ කතා නොකර හිටපු ලේකම් රජයේ නිලධාරියේ ලේකම් සභාපතිතාත් ට්‍රෙෂරටත් තියෙන බයට ඒක මිනිත් එකේ දාලා තියෙනවා. ඒක සාක්ෂි දෙන්න ඉන්නවා කට්ටිය. අපි කිව්වා ක්‍රීඩා ඇමතුමට මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා. රජයේ නිලධාරියෙක් මේක කරේ එයා ෆෝස් එකේ. ඉතින් මේ ක්‍රීඩාවේ මොකද මිනිත් එක කියලා ඔබ කියන්නේ? ඒ කියන්නේ පාලක මණ්ඩලයේ මිනිත්ස් ගන්නවනේ මීටිමේ. ඒ ඒකට දාලා තියෙනවා මේ කතා නොකරපු දෙයක්. ඊට පස්සේ හිටපු උපසභාපතිතුමා එක අහපුවාම කිව්වලු මට ප්‍රෙෂර් එකක්. එතුමා ඒක කැමති කියන්නේ ඇවිල්ලා මෙහෙම කිව්වයි කියලා. එතුමාට ප්‍රෙෂර් එකක් ආවයි කිව්වලු
සභාපති කෙනෙකුගේ ලේකම්ගේ ප්‍රධාන විධායකටයි ඊළඟ එක්කෙනාටයි දාන්න කියලා ඉන්ක්‍රිමන්ට් එකක් නැත්නම් අපි එළියට ගියාට පස්සේ අපිට කිසි දෙයක් කරගන්න බෑ අපිට ইনফরমේෂන් එන්නේ නැහැ කියලා. ඒ ගැනද මිනිත් එක දාලා තින්නේ. ඔව් ඒ රැස්වීමේ මිනිත් එකක් දාලා තින්නේ ඒගොල්ලන්ට ඉන්ක්‍රිමන්ට් එකක් දෙන්න කියලා. නමුත් ඒක මීටිමේ සාකච්ඡා නොකරපු දෙයක්. ඉතින් ඒ නිලධාරීන් අර පුරුදු විදිහට වැරද්ද කරලා පස්සේ කියන්න හදනවා වෙන්නේ නැති කියන්නේ. නෑ නේ චාපා. දැන් මහ බැංකුවේ නිලධාරීන් අඩුතර මිනිත් එකක් දැම්මනේ මේක මේක අපි කියන නිසා කරනවා කියලා එහෙම මිනිත් එකක් නෙවෙයි ඔබ ඔය කියන්නේ. නෑ නෑ මෙහෙමයි පාලක මණ්ඩලයේ සාකච්ඡාවකදී ගන්න තීරණ තමයි මිනිත් කරන්නේ. නමුත් මේ කතා නොකරපු දෙයක් පස්සේ මිනිත් එකකට ඇතුළත් කරලා තියෙනවා. ඒ වැරදි නේද කොට සම්පූර්ණ වැරදි. නිලධාරීන් කෙරුවේ ඇයි ඒ වැරදි? ඉතින් ඒක තමයි මම කියන්නේ. මේ ලේකම් හිටපු රජයේ සේවකයෙක් කරලා තියෙන්නේ. ඉතින් කවදාද එතුමා ඒකට උත්තර දෙන්න ඕනේ? ඒකට සාක්ෂි දෙන්න කට්ටිය ඉන්නවා. උපසභාපති කියනවා. මම එයාගෙන් ඇහුවා. ඇයි මෙහෙම කරේ? මේවා වැරදි වැඩ කියලා. පාලක මණ්ඩලයේ හිටපු සමාජිකයෝ කියනවා. වැරදි දේවල් මේ වැරදි දේවල් වෙන හින්දා තමයි මේ ප්‍රශ්නේ. නිලධාරීත් වැරදි. සම්පූර්ණ වැරදි. පාලක මණ්ඩලයේ ලේකම්ගේ වැරද්ද. මම බය නැතුව කියනවා වගකීමෙන්. තයි ICC එක ලංකාව සම්බන්ධයෙන් මේ වෙන විට තියෙන තත්ත්වය මොකක්ද ඔබතුමාට ඒ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් ප්‍රතිචාරය? මම හිතන්නේ ICC එක අද ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරන්නේ ක්‍රිකට් නෙමෙයි මේ මැච් ෆික්සින් ගැන තමයි වැඩියෙන් කතා කරන්නේ. මම ඉතමත් කනගාටුවෙන් කියන්නේ මොකද මේ අපිව දන්නේ මිනිස්සු රටේ ක්‍රිකට් හින්දා. ඉතින් අපිට මිනිස්සු සලකන්නේ ක්‍රිකට් හින්දා. ඉතින් එහෙම තත්වකදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ මම නිලධාරියෙක් හැටියට ICC එක රැස්වීම වලට ගියාම අපිට දැඩි ගෞරවත්වයක් තිබ්බා. මේ නීති හදන්න අපි සාකච්ඡා වෙලා වාඩි වෙනවා. ඉතින් එහෙම තත්වයක් තිබිලා ඒගොල්ලෝ මට කතා කරලා අහනවා මොකද්ද ඔයගොල්ලන්ගේ රටට වෙලා තියෙන්නේ? මොකද මේ තත්වෙට ගිහිල්ලා තියෙන්නේ? මං හිතන්නේ ඒක සම්බන්ධයෙන් මං ඉස්සරහට කියන්නම් ඇයි මේ තත්වෙට ක්‍රිකට් ක්‍රීඩාව ගිහිල්ලා තියෙන්නේ කියලා. හැබැයි දැඩි කලකිරීමකින් ඉන්නේ ක්‍රීඩාව අපේ රටේ ක්‍රීඩාවකට හැම මිනිහම කැමති ආදරේ. අපේ ගහන විදියට කළු විතරන ගහන විදියට සනත් ගහන විදියට අරවින්ද ගහන විදියට මුරලි බෝල් කරන විදියට වාස්ගේ බෝලිං වලට මේ මිනිස්සු ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ෆෝරම්ස් වල ගියාම හරි ආදරේ මිනිස්සු. නමුත් ඒ ආදරය අද අපිට ඈත් වෙලා. හරි අපිට අපි ක්‍රීඩාවේ හරි නිසි තැනට මුදල් යොදවන්නේ නැහැ. පාසල් ක්‍රිකට් පද්ධතිය කඩා වැටිලා ක්ලබ් ක්‍රිකට් ස්ට්‍රක්චර් එක කඩන් වැටිලා. නමුත් තමන් බලය රැඳීමට අවශ්‍ය තීරණ අරන් ඒ කට්ටිය සන්තෝෂ කිරීම පමණයි වෙන්නේ. හැබැයි ක්‍රීඩා සංගම් වලට සැලකිය යුතු ප්‍රමාණය මුදල් දීලා තියෙන ඕනේ අවශ්‍ය කටයුතු වලට. ඔබතුමා නියෝජනය කරන ක්‍රීඩා සංගම ඇත. මගේ ක්‍රීඩා සමාජයට අවුරුදු නෑ 10 මිලියන් දුන්නා. මිලියන 10ක්. මිලියන 10ක්. ඔව් ඒ ඇවිල්ලා මගේ ක්‍රීඩා සමාජයේ 6 දෙනෙක් වැඩ කරනවා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ. ඒ කට්ටියගේ පැවිලියන් එක හදන්න අපි මිලියන 40ක් ඉල්ලුවා. මිලියන 10ක් දුන්නා. හරි. ඒක මම ඇවිල්ලා ස්ටේක් හෝල්ඩර් කෙනෙක් හැටියට තියෙන ඉල්ලීමක්. හැබැයි එතකොට ඒ දවස්වල හිටපු පාලක මණ්ඩලයේ සභාපතිතුමා කිව්වා ඔයගොල්ලන්ගේ චෙයාර්මන්ට එන්න කියලා සල්ලි ගන්න. එයා හිතුවා මම එන්නේ නැහැ කියලා මම ගියා. මම ගිහිල්ලා මං රෙප්‍රසන්ට් කරන ස්ටේක් හෝල්ඩර්ගේ ක්ලබ් එක වෙනුවෙන් මං ගිහිල්ලා ඒ සල්ලි ගත්තා. ඒක මට බාල්දුවක් නෙමෙයි. මම මේ සුමති පාලගේ සල්ලි ගන්න ගියා නෙමෙයි. මම මගේ ක්‍රීඩකයෝ රටට ක්‍රීඩා කරලා ගෙනාපු මුදල් වල ඒ ළමයින්ට පහසුකම් දෙන්න ගෙනහිල්ලා ඒ සල්ලි ඉල්ල ගත්තේ. සල්ලි ගත්තේ ප්‍රසන්ටේෂන් එකක් කළා. මේ වෙනකොට අපි එකට ඔෆිස් අනුමැති වලට දැන් දාලා තියෙනවා. මගේ කණ්ඩායමේ ඉන්න ඇන්ජලෝ මැතිස්, අකිල ඔය වගේ ක්‍රීඩකයෝ 5-6 දෙනෙක් ඉන්නවා. හරි ඒගොල්ලෝ ගිහිල්ලා ක්‍රීඩා කරලා මේ ජාත්‍යන්තරයේ දිනන සල්ලි මේ අපි ගෙනාපු අස්සම් කරපු ඔග්‍රිමන්ට් වල සල්ලි ගිහිල්ලා ගත්තේ. නැත්තම් මේක සුමති පාල මහත්තයාගේ බුකියෙන්වත් අම්මගෙන්වත් තාත්තගෙන්වත් ආපු මුදල් නෙමෙයි. මට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. හැබැයි ඔබ එහෙම කියනකොට පොඩි පුද්ගලික ආරෝහක හැඩයක් යටින් එන පොඩි ද්වේෂ සහගත ගතියක් පුද්ගලික ප්‍රශ්නයක් නෑ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ අපහාස කරන පුද්ගලික තරහක් වගේ නෑ අවුරුදු එකමාරක් තිස්සේ මම ශ්‍රී ලංකා සමිති පාලට විරුද්ධව කිසි දෙයක් පාලක මණ්ඩලයට කතා කරේ නෑනේ. පාලක මණ්ඩලයට කරගෙන යන විදියට අපි කරගෙන යන දුන්නා. නමුත් වැරදි දේවල් දකින්නකොට මේවත් මේක තවත් ඉදිරියට මේ මම නඩුව දාලා මේ පාලක මණ්ඩලෙව අයින් කරේ නැත්තම් මේ එක දෙයක්වත් එළියට එන්නේ නෑ. පාලක මණ්ඩලයේ හිටපු ඔය අද ක්‍රීඩකයෝ කතා කරනවා පාලක මණ්ඩලය ගැන කාටවත් ශක්තියක් තිබ්බේ නැහැ නඩුවක් දාන්න. නමුත් මගේ ක්ලබ් එක බය නැතුව මට ඔය වගකීම දුන්නා. අස්සම් කරලා වැරදි දේ දෙනවා නම් අපි මේකට සටන් කරන්න කියලා. කෝල්ස් ක්‍රිකට් ක්ලබ් එකෙන් තමයි නඩුව දැම්මේ. ඒ නඩුව දාලා අපි මේ කරපු වැරදි දේවල් මේ නඩුව දාන්න හේතුවත් මම පැහැදිලි කරන්නම්. අපිට තිබ්බ මීටිමක් මේ වර්ල්ඩ් AGM එකට කලින් මාසෙකමාරකට කලින් ඒ තිබ්බ අපිට ස්පෙෂල් ජෙනරල් මීටිමක්. ඒකට රෙසලූෂන් එකක් පාස් කරන අපිට එව්ව ක්ලබ් එකට.
එපුවාම අපි එක ක්ලබ් එකේ එක්සිකියුටිව් කමිටියත් එක්ක සාකච්ඡා කරලා අපි වැස්සීමට ගියා. මමයි තව මගේ ක්ලබ් එකේ නිලධාරියෙකුයි ගියා. ගිහිල්ලා අපි එතන ගියාම ඒගොල්ලෝ කියනවා මේකනේ මේ රෙසලූෂන් එක අපිට දැන් පාස් කරගන්න ඕන එක. ඒකට අපි මන් නැගිටලා කිව්වා ඒක කරන්න බෑ. අපි මේක අපේ සමාජිකත්වය එක්ක සාකච්ඡා කරලා ඔක වෙනස් කරනවා නම් තව සති දෙකක් නොටිස් දීලා ඒක එවන්න ඒවලා අපි ඒක සාකච්ඡා කරනවා. ඒකට නෑ මේක ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳට අපි ගන්න තීරණ කියලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාව ගිහිල්ලා මං එතකොට කිව්වා මේක ඔබතුමාලා කරොත් කනගාටුයි කියන්න මම මේක උසාවි ගෙනියනවා මේ යන ක්‍රමවේදය හොඳ නෑ කියලා. ඉතින් එහෙම කියලා තමයි මම නඩුව දාන්න තීරණය කරේ. මේකේ ගොඩාක් වැරදි දේවල් වෙනවා. මම කියන්නේ ස්ටේක් හෝල්ඩර්ට සල්ලි දෙන එකේ වරදක් නෑ. ස්ටේක් හෝල්ඩර්ස් තමයි ක්‍රීඩකයෝ බිහි කරලා ක්‍රිකට් වලට ජාත්‍යන්තර තලවලට කණ්ඩායම ගෙනල්ලා මේවා මේ කරන්නේ. අවුරුදු 3කට අපේ පාලක මණ්ඩල මණ්ඩලය අපිට සල්ලි දුන්නේ නෑ. නමුත් අපේ පවිලියන් එක හදන්න අවශ්‍ය මුදල් ඉල්ලපුවාම මිලියන 40ක් මිලියන 10ක් අනුමත කරා. අපි ඒක අරගත්තා. ඒක කිසිම මම දකින්නේ ඒක අඩුපාඩුවක් වරදක් තියනවා කියලා. ඒ වගේම මම කියන්නේ මේ පාලක මණ්ඩලයට දෙන සල්ලි හරියට බලන්න ඕනේ මේ වැඩේ කරනවද? ඒ සල්ලි කොහෙටද යන්නේ කියලා. නමුත් අද පාලක මණ්ඩලයේ සල්ලි දෙන්නේ වෙන ක්‍රමවේදයකට. දැන් අපිට මගේ ක්ලබ් එකට මම සල්ලි ගත්තේ. හුඟක් සල්ලි දෙන්නේ ඔබලතුමිය දකින්නේ නැති මිලියන 130ක් දීලා තිබෙන එක රැස්වීමකදී. සල්ලි දෙන්නේ කොහෙටද? වෙස්ටර්න් ප්‍රොවින්ස් ක්‍රිකට් සමාජයට. ඒගොල්ලෝ තමයි ඒ සල්ලි ඔක්කොම අරගෙන ඒක අනිත් ඒවාට ඩිස්ට්‍රිබියුට් කරන්නේ. ඇයි ඒකට හේතුව? එහෙම නැත්නම් සෙට්‍රල් ප්‍රොවින්ස් එකට. එහෙම නැත්නම් නෝත් සෙන්ටර්. ඒ ප්‍රොවින්සස් තුනක් තියෙනවා. ඒ තුනට තමයි මේ සල්ලි යන්නේ. මොකද ඒව ඔඩිට් කරන්නේ අපේ ඔඩිටර් ජෙනරල්. ඉතින් ඒව වගකීමක් එන්නේ නැහැ පාලක මණ්ඩලයට. ඒතකොට වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ සභාපති තමයි ශම්මි සිල්වා. ශම්මි සිල්වා තමයි ක්‍රිකට් බෝඩ් එකේ චෙක් එක අස්සම් කරන්නේ. මේක හරි කතාවක් තියෙන්නේ. ඉතින් මේ පාලක මණ්ඩලයේ මුදල් අනිත් ඇයි ඔබ කියන මේ කලාප කීපයක ඔඩිට් නොවෙන්නේ ඇයි? මොකද්ද නීති? ඒක ඒගොල්ලෝ ප්‍රයිවට් නේ ඔඩිට් කරගන්නේ. ඒගොල්ලෝ ප්‍රයිවට් ඒ ඔඩිට්ස් ගෙනියන්නේ. පාලක මණ්ඩලේ විතරයි ඇටර්නි ඔඩිටර් ජෙනරල් එක ඔඩිට් කරන්නේ. මම උදාහරණ කීපයක් දෙන්නම්. ඇයි ඒ ක්‍රමවේදය හැදින් නැත්තේ? ඒක අපි ඉන්න කාලේ කරපු ක්‍රමවේදය නෙමෙයි. ඒකයි වෙනස. අදීල් කැහුවනේ මොකද්ද එදා වෙනසයි අද වෙනස කියලා. ඔබ ඔබේ කාල පරිච්ඡේද කොහොමද ඒකුනේ? අපි සියලුම දේවල් දුන්නේ අපේ ස්ටේක් හෝල්ඩර්ස්ට විතරයි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ අපි ඉන්නවා, ක්ලබ්ස් තියෙනවා, ප්‍රොවින්සස් තියෙනවා, ඩිස්ත්‍රික්ස් තියෙනවා. ඒ අපේ ස්ටේක් හෝල්ඩර්ස්. ඒගොල්ලන්ට අපි සල්ලි දුන්නා. ඒකට ඒගොල්ලන්ගේ ලිස්ට් එකක් ගෙනල්ලා මොනවද ඒගොල්ලෝ කරන වැඩ කටයුතු කියලා කමිටියක් පත් කළා. ඒකෙන් අනුමත කළා, ඒක එක්ස්කියුටිව්කට දාලා එක්ස්කියුටිව්කෙන් අනුමත කළා තමයි මුදල් දුන්නේ. මම හොඳම උදාහරණයක්. ඒක ඔඩිට් කරේ කොහොමද එතකොට? එතකොට ඔඩිටර් ජෙනරල්නේ අපි ඒක ඔඩිට් කරන්නේ. දැන් මෙතන වෙන්නේ චාම්පා ඔන්න තියෙනවා වෙස්ටර්න් ප්‍රොවින්ස් එක. ඒකේ සභාපති ශම්මි සිල්වා, ලේකම් අනුර වීරසිංහ, භාණ්ඩාගාරික අරුණ සිල්වා. මේ ලේකමුයි භාණ්ඩාගාරික දෙන්නම ක්‍රිකට් පාලක මණ්ඩලයේ පඩියටත් වැඩ කරනවා. හැබැයි අරගෙත් තනතුරු කරනවා. ඒතකොට ශම්මි සිල්වා තමයි පාලක මණ්ඩලයේ ට්‍රෙෂරර්. එයා තමයි චෙක් එක අස්සම් කරන්නේ. ඔබතුමා දන්නවද මිලියන 35ක් ගෙව්වා මේ තරඟාවලියකට කලින් පේන්ට් කරන්න. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පේන්ට් කරන්න මිලියන 35ක්. කොච්චර ඒක තමයි කියන්නේ ඒක ස්ටේක් හෝල්ඩර්ට නෙමෙයි ගියේ. ඒ කොන්ට්‍රැක්ට් එක ගත්ත කම්පැනි නෙමෙයි කරේ. ඒක සබ් කොන්ට්‍රැක්ට් දීලා ඒ මිනිස්සු ඇවිල්ලා අඬනවා. ඒ මිනිස්සුන්ට මිලියන 15ක් ගෙවලා නැහැ. ඔබගෙන මේ මුදල් විගණනේ වෙන්නේ නැහැ. මේ මුදල් විගණනේ වෙන්නේ නැහැ. වෙස්ටර්න් ප්‍රොවින්ස් එකෙන් කරන එක ඔඩිටර් ජෙනරල්ට විගමනය කරන්න බෑනේ. ඒක ඒගොල්ලන්ගේ ස්කෝප් එකට එන්නේ නැහැ. ඒක ප්‍රයිවට් කම්පැනි එකට දීලා ඔඩිට් කරලා එවනවා. ඔබතුමා නම්ගම් සඳහන් කරමින් කරන මේ ප්‍රකාශ වල වගකීම ඔබතුමාට බාර ගන්නට සිදු වුණේ බරපතල චෝදනාවන් රැස්ව සම්පූර්ණ කරන්නේ. සම්පූර්ණයෙන් වගකීම ගන්න දීල්ක නැත්තම් මම ඇවිල්ලා කියන්නේ. උතුරු මැද පළාත කියලා හදලා තියෙනවා සභාපති මොහන්ද සිල්වා, ලේකම් සුජීව ගොඩලියද්ද, භාණ්ඩාගාරික බණ්ඩාර කියලා මහත්තයෙක්. ඒ හිටිය තුෂාරාමර සූරිය කියලා මහත්තයෙක් සිංගරක හිටපු සභාපතිතුමාගේ පුතා එතුම අයින් වුණා. එතුම දැනගත්ත මේ ක්‍රමවේදයට ගියොත් එයා අමාරු වෙනවා කියලා අයින් වුණා. ඉතින් මේ ක්‍රමවේදය තමයි දැන් දඹුල්ල පාලනය කරන්නේ එතනින්. දඹුල්ලට මැද දුන්නාම සල්ලි දාන්නේ එතනට. ඉතින් මොහන්ද සිල්වා කියන්නේ වත්තල ඉන්නේ. හැබැයි පරිපාලනය කරන්නේ මැද පළාත, උතුරු මැද පළාත. ඉතින් මේක තමයි වැරදි ක්‍රිකට් වලට සල්ලි දෙන විදිය. නැත්තම් CCC එක ශම්මික ක්ලබ් එකට සල්ලි දුන්නට මට ප්‍රශ්නයක් නැහැ. NCC එකට දුන්නට කමක් නැහැ. SSC එකට දුන්නාට ඒගොල්ලෝ තමයි මේ ක්‍රිකටර්ස් හදන්නේ. ස්කූල් ඇසෝසියේෂන් එකට 10%ක් දෙන්න ඕනේ. මන් දකින්න විදියට. එතකොට තව තියෙනවා මර්කන්ටයිල් ක්‍රිකට් ඇසෝසියේෂන්.
ඒවගේ ළමයි එලියට ආවට පස්ස රැකියාවල් එන ඒවා ඩිස්ට්‍රික් සංකම් ඒවට සල්ලි දුන්නට කමන්නේ. නමුත් මේ ප්‍රොවින්ස් එකට දීලා වෙස්ටර්න් ප්‍රොවින්ස් එකට දීලා බලන්න මිලියන 35ක පේන් ගහන්න කෙත්තාරම තරඟාවලියකට කලින් මොන අපරාධයක්ද? ඔබ වගකීමෙන් කියනවාද ඔබේ කාල පරිච්ඡේදයේ තුල 2009 2015 අඩුතර මේ කාලය තුල සියලුම ගනුදෙනු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ඒ අවශ්‍ය අදාළ ආයතන වල සම්බන්ධ ඒවා විගණනේ වුණාද? ස්ටේක් හෝල්ඩර් කෙනෙක්ට විතරයි අපි සල්ලි දුන්නේ. ඒ සියල්ල විගණනේ වුණා. සියලු දේ රජයේ විකනාධිපතිතුමා යටතේ විගණනේ වුණා. වගකීමෙන් කියන්නේ. ඔබතුමන්ලගේ කාලයේත් දුරදිග බලන්නේ නැතුව වැඩ කටයුතු කරා කියන චෝදනාව තියෙන උදාහරණයක් විදියට හම්බන්තොට ක්‍රීඩාංගණය සකස් කිරීම. මොකද හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ අවුරුද්දකට සැරයක් විතර වගේ. එතකොට මේකත් එක්තරා විදිහක මේ දුරදිග බලන්නේ නැතුව ගත තීරණයක් නෙමෙයිද? ඒ වගේ වැරදි තීරණ ඔබතුමන්ලගේ අතනොත් ගත්තේ නැද්ද? එහෙම සිද්ධුනේ නැද්ද? නෑ මම හිතන්නේ ඒක දුරදිග නොබල ගත තීරණයක් කියලා. ඒක ඇත්තටම වාසියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒ ඇසට් එකේ සම්පූර්ණ වටිනාකම අද ශ්‍රී ලංකා පාලක මණ්ඩල රජයට රජය තමයි මුදල් කිව්වේ. එදා ඒ ගිය වැඩපිළිවෙල තුළ මේ රටේ එයාපෝට් එකක් ආපු තැනක් සී පෝට් එකක් ආපු තැනක් හරි ඒ දියුණු වෙන නගරයක් පාල ක්‍රිකට් ගහන සවුත් එකේ අපිට එතන අවස්ථාවක් තිබ්බා. විශේෂයෙන් මේක තිබ්බේ වියලි කලාපේ. මේ ඔක්කොම ඒක මේ පාලක මණ්ඩලේ අපි පටන් ගත්ත එකක් නෙමෙයි. අපිටත් එන්න හිටපු කලින් ජයන්ත ධර්මදාස මහත්තයා හිටපු 2005 තමයි ඒක සාකච්ඡා පටන් ගත්තේ. නමුත් මුදල් නැති හින්දා දැන් උදාහරණයක් බලන්න පොළොන්නරුවේ ක්‍රීඩාංගණය මම තමයි ගිහිල්ලා බැලුවේ. එතකොට මේ ජනාධිපතිතුමා නෙමෙයි. අපි ගිහිල්ලා හදන්න ගත්තා. මුදලුත් දුන්නා මූලික වැඩසටහන් කරන්න. ඒ වෙනකොටම අපිව පාලක මණ්ඩලෙන් එළියට ගියා. අද වෙනකොට මිලියන ගාණක් හිඟුරක්ගොඩ ලස්සන ඉඩමක් හිටපු දැන් ඉන්න ජනාධිපතිතුමා වෙන් කරලා එතුමගේ සිහිනයක් මට දවසක් කිව්වා පුළුවන් නම් අපිට පොඩි ග්‍රවුන්ඩ් එකක් හරි එහෙ හදලා දෙන්න මේ ගමේ ළමයින්ට ගහන්න ක්‍රිකට් ගහන තැනක් නැහැ කියලා. ඊට පස්සේ අපි පොඩි මුදලක් දාලා එතන තැන සුද්ධ පවිත්‍ර කරන් ආවේ. ඒ වෙනකොටම අපේ කාලේ ඉවර වෙලා හිටපු කියන්නේ එතකොට හිටියේ නවීන් දිස්සන කැමැතිතුමා ඉන්ටරිම් කමිටියක් දාලා තමයි දුන්නේ. ඊට පස්සේ ඒක නැවතුණා. නමුත් ඒ හංගුරක්කෙත ඔබතුමාලට ඒ පාලක මණ්ඩලයේ ඒකම්වරු සභාපතිතුමන්ට කතා කරලා බලන්න ඉතාමත් හොඳට හදන්න පුළුවන් සාමාන්‍ය ග්‍රවුන්ඩ් එකක්. ඒක අපි වැඩ පටන් ගත්තා. මොකද වියලි කලාපේ ඒ පලාතර ග්‍රවුන්ඩ් එකක් නැහැ. ඒකින්ද පටන් ගත්තා. නමුත් අද වෙනකොට මිලියන 200 ගාණක් පාලක මණ්ඩලයෙන් පාස් වෙලා තියෙනවා. කොන්ට්‍රැක්ටර් කෙනෙක් ඉන්නවා කියනවා. ඒක ගිහිල්ලා නැහැ. කොන්ට්‍රැක්ටර් නෙමෙයි වෙන කෙනෙක් වැඩ කරන්නේ. මේ සංගමයට සල්ලි දීලා තියෙන්නේ. ඉතින් ඔබ කියන විදිහට ජනාධිපතිවරයාගේ සිහිනයක් නම් ඉතින් දැන් හරි සරලයිනේ සිහින යථාර්ථයක් කරගන්න එක. දැන් ඔහු ජනාධිපතිවරයානේ කතාව හැටියට ඔබ කියන එක ඇත්ත නම් මම කියන්නේ සම්පූර්ණ වගකීමෙන්. ඉතින් දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන්ට මේක දැන් නෑ ජනාධිපතිතුමා දැන් මාසිකවමාරකට කලින් රැස්වීමක් කතා කරලා කිව්වලු. ඕගොල්ලන්ට මේක කරන්න නැත්තම් කියන්න මම හරි වෙන විදියකට මුදල් එක්කහු කළ මේක කරගන්නම් කියලා. මට ඒ පලාතේ ලේකම්තුමා කතා කරලා කිව්වේ. ඒතර යොදවපු මුදල් ඒ තමයි කියන්නේ චාපා. මේවා විගණනය වෙන්නේ නෑ. ඒක මට කියන්නත් බෑ. ඒතර කතාව දැන් වෙන පැත්තකට යනවානේ. දැන් බලන් ගියාම ශාල ප්‍රශ්නයක්. එතකොට නෑ මේක පැති දෙකක් නෑ. මේක සම්පූර්ණ හොරකමයි වංචාවයි මේක සිද්ධ වෙන්නේ. පාලක මණ්ඩලයේ ඉන්න ස්ටේක් හෝල්ඩර්ට සල්ලි දීම වැරදි නැහැ. හරි. ඒක ඔය මිනිස්සු ඔක හුවා දක්වන්නේ වෙන අර්ථකථනයක් ගේන්න. රයිට්. අපි ස්කූල්ස් ක්‍රීඩා සමාජය කියන්නේ පාක් රෝඩ් එකේ තියෙන ක්‍රීඩා සමාජයක්. රජෙන් බද්දට අරන් අපි ඒක අවුරුදු 30ක ගිවිසුමක් ගහලා ඒක කරන්නේ. ඒක තමයි අපි පහසුකම් දෙන්නේ. අද ඉසිපතනයකට අපි නිකන් ග්‍රවුන්ඩ් එක දෙනවා, වේලුවෙන් එකට නිකන් ග්‍රවුන්ඩ් එක දෙනවා. අපි වියදම් කළේ ළමයි ක්‍රිකට් ක්‍රිකට් බිහි කරන ඔය පැත්තේ. ඒක තමයි අපේ රෙස්පොන්සිබිලිටි එක. ඉතින් එහෙම කරන ක්‍රීඩා සමාජයකට සල්ලි දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. මේ ඔයා දන්නවද චාපා අපේ පාලක මණ්ඩලයේ අවුරුදු ක්‍රිකට් වල එන සල්ලි කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉන්දියන් ටුවර් එකට ගොඩක් එනවා. දැන් දැක්කනේ මිලියන 25යි. දැන් ඔය ටුවර් එකම අපි සිම්බාබ්වෙත් එක්ක ගැහුවොත් ඩොලර් 500,000 වත් එන්නේ නැහැ. හැබැයි ඒ ටුවර් එකම අපි ගැහුවොත් එංගලන්තෙත් එක්ක ඩොලර් මිලියන 12ක් එයි. මේ 25 වෙනක 12ක් එනවා. ඕස්ට්‍රේලියාවක් එක්ක ගැහුවොත් 9ක් එනවා. ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ රටේ තියෙන ජනගහන ඒ රටේ බලන කට්ටිය මේ ගහද්දී අපිට සල්ලි එනින්න ඒ ගාන ගානට අඩු වැඩි වෙනවා. ඉතින් මේ සුමතිපාල මහත්තයා මේ කිව්වට මේ එයා ගෙනාවයි කියලා බිලියන 4ක් ඒ ගෙනාපු සල්ලි යන්නේ මේ ඉන්දියාවෙත් එක්ක ගහපු හින්දා අපි අසංකරුව ග්‍රිමන්ට් එකේ මේ නිශාන්ත රණතුංගේ හින්දානේ මේක ආවේ. මේ ඉන්දියාවත් එක්ක ගහපු හින්දා. ඒකයි යථාර්ථය. මටත් කියතයි මේක මම අසංකර උපග්‍රීමන්ට් එකක්. මම තමයි වැඩ කරගලේ බොරු. මේ ක්‍රිකට් වල සල්ලි එන්නේ හුඟක් ස්පෙක්ටේටර්ස්ලා ඉන්න රටත් එක්ක ගහද්දි
ඒ රටේ තියෙන ඉන්ට්‍රස්ට් එකත් එක්ක ඒ රටේ තියෙන පර් කැපිටා එකත් එක්ක තමයි ක්‍රිකට් වලට සල්ලි එන්නේ. ඉතින් මේක මේ නිශාන්ත රණතුංගවත් සුමති පාලවත් ආවයි කියලා පිට රටවල් වල මිනිස්සු අපිට සල්ලි ගෙවන්නේ නැහැ. ඉතින් මේ විවර්ෂිප් එකට තමයි සල්ලි ගෙවන්නේ. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යමු වෙන විරාමෙන් අනතුරු යලිත් හම්බ වෙමු. බැලිත් එක්වන්නේ තුන් සැර සජීව සංවාදය සමගින් දැන් ඔබ දිගින් දිගටම තිලංග සුමතිපාල මහත්මයාටත් එක පැත්තකින් ශෝධනා ඉදිරිපත් කරනවා විශේෂයෙන්ම දැන් නීතිමය ක්‍රියාමාර්ගයකට ඔබතුමන්ලා යොමු වෙනවා උසාවිය යනවා මේ නිලවරණ සම්බන්ධයෙන් කටයුතු කරන්න දැන් මේකෙදි කොතනකවා දැන් තිලංග සුමතිපාල මහත්මයාගේ තිලංග සුමතිපාල මහත්මයා සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා ඒවා සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් ඊට පස්සේ ඇති වෙලා නැහැනේ දැන් කියන්නේ හුට එල්ල කරන චෝදනාවන් ඔප්පු කරන්නට හැකියාවක් ලැබිලා නැහැනේ දැන් ICC එක ගත්තත් දැන් එහෙම හැකියාව තිබුණා නම් ඔහුට පසුගිය වතාවෙදිත් මේ දුරේට පත් වෙනට හැකියාවක් ලැබෙන්නේ නැහැනේ ඉතින් ඇයි තව දුරටත් මේ එතුමාට මේ චෝදනා එල්ල කරමින් ඒක මූලික කරගෙන මේ විදිහට නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයන්ට යොමුවන්නේ මොකද ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා දිගින් දිගටම එකම චෝදනාව ඉදිරිපත් කරනවා නමුත් ඒ චෝදනාවල් ඔප්පු කරගන්නට හෝ එහෙම කිසිදු අවස්ථාවක් නැහැ. එතුමාගෙන් අපි මේ පිළිබඳ ප්‍රශ්න කරනවා. එතුමා පැහැදිලි කරනවා ඒ කියන කිසිදු ව්‍යාපාරයකට තමන්ගේ සම්බන්ධතාවයක් නැහැ. ඒක තමන්ගේ ඒ පරිපාලනවල වලින් සියල්ලෙන් තමන් ඉවත් වෙලා තියෙනවා. ඒක තමන්ගේ අනිත් අයට බාර දීලා තියෙනවා කියලා. එතකොට නීත්‍යානුකූල පැත්තෙන් ගත්තම නෛතිකව ගැටලුවක් නැහැ. ඉතින් තවදුරටත් ඇයි ඒව පිළිබඳව ඒකම ඉලක්ක කරගෙන ඒ විදිහට ක්‍රියාමාර්ගවලට යොමු වෙන්නේ? දිල්කා මේකේ තියෙන ප්‍රශ්නේ මේක මේ තිලංග සුමතිපාල මහත්තයා ඉන්වෝල්ඩ් නැද්ද කියන එක නෙමෙයි. ක්‍රිකට් නීතිය ක්‍රිකට් ක්‍රීඩා නීතිය හැටියට තමන් හෝ තමන්ගේ පවුල එක්කෙනෙක් ඒවට සම්බන්ධ නම් බුකි බිස්නස් එකට පත්තර බිස්නස් එක සම්බන්ධයෙන් මට එච්චර ප්‍රශ්නයක් නැහැ. ඇයි මම මේ බුකි බිස්නස් එකට සම්බන්ධය ගැන කතා කරන්න වැඩියෙන් මේ රට ගැන ක්‍රීඩාවට තියෙන ආදරේ හින්දා. ඔයා දන්නවද 2017 අපි ගියව සිම්බාබ්වෙත් එක තරගාවලියක්. මේ තරගාවලියේ පාලක මණ්ඩලයට හම්බුන්නේ නැහැ. මං හිතන්නේ ඩොලර් 500,000වත් හම්බුන්නේ නැහැ. හැබැයි බුකි කාර්යය දිනුවා. මං කියන්නේ මේ තිලංග සුමතිපාල මහත්තයා දිනුවා කියන්නේ මේ සම්මස්ත බුකි ප්‍රජාව දිනුවා. මොකද අපි දිනුවා නම් අපි තමයි 80%ක් දිනනවා කියලා හිතියේ තරගාවලියේ. එතකොට ඒකේ 20%යි මේ සිම්බාබ්වේ දිනනවා කියලා තිබ්බේ ඒ බෙටින්ස් වල. හරි ඊට පස්සේ මේ තරංගවලිය අපි පෙරදුනා. ඒ කියන්නේ ඩොලර් මිලියනයක් දාපු එක්කෙනාට ඩොලර් මිලියන 8000ක් හම්බෙනවා. ලක්ෂ 8ක් දාපු එක්කෙනාට ලක්ෂ 800ක් හම්බෙනවා. ලොකු මුදල් මේවා තිලංග සුමතිපාල කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ? නෑ මේකයි. තිලංග සුමතිපාලනේ මේ ප්‍රශ්නේ. දැන් ක්‍රිකට් එකක් මැච් එකක් දිනන්න ඕන නම් අපේ ස්ට්‍රැටජි එකක් තියෙනවනේ චාපා. අපි කල්පනා කරනවා රයිට් මේක අපි ගහන්නේ සිම්බාබ්වෙත් එක්ක. හරි අපි ගහන්න ඕනේ ෆාස්ට් ට්‍රැක් එකක. අපි හොඳම 11 ගහන්න ඕනේ. එතකොට අපේ විකට් එක මේ විදියට තියෙන්න ඕනේ. ඒව තමයි අපි කණ්ඩායම මේ විදියට තෝරගන්න ඕනේ. ලෙෆ්ට් ආම් ෆාස්ට් බෝලර් කෙනෙක්, ලෙග් ස්පින්නර් කෙනෙක් කියලා අපි ඒක අපි අපේ හොඳ පොයින්ට්ස් ටික අපි හදා ගන්නවා. හැබැයි පාලක මණ්ඩලයට පුළුවන් නම් මේ නෑ අපිට මේක පරදින්න ඕනේ. මුළු අවුරුදු එකමාර අපි ක්‍රීඩක 50ක් ගැහුවට කණ්ඩායමට. එතකොට අපි මේ අරයවත් ගහමු, මෙයාවත් ගහමු, අරයා ඡන්ද දුන්නේ හින්දා මෙයාවත් ගහමු, මෙයාව ඊළඟ එකට දාමු. එහෙම කණ්ඩායම බාල කරන්න පුළුවන්. තනනිල්ල මේ වෙනකොටත් ඇවිල්ලා තියෙනවා. දැන් ඉස්සර අපේ තනනිල්ල හදුවේ අනුරුද්ධ පොළොන්නරුවිට කියලා මහත්තයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවේ තනනිලි සම්බන්ධය දක්ෂයෙක්. ඊට පස්සේ එතුමා ට්‍රේන් කළා සම්පත් කියලා ළමයෙක්ව ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්වත් ඔයලා යාව අපි නැෂනල් කියුරිටි කියලා පත් කරා. අපි ගිහිල්ලා මාස 6ක් යනකොට ඒ ළමයා වයින් කරලා දැම්මා. කළා දාලා ගොඩ්ෆ්‍රි දාබරේ කියලා කළුතර සෝරි පුත්තලම් දිස්ත්‍රික්කේ කෙනෙක්ව දැම්මා. දැන් එයා සම්බන්ධයෙන් චෝදනා තියෙනවානේ. ඉතින් ඒකයි මම කියන්නේ මේක සුමතිපාල මහත්තයා කරනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. පාලක මණ්ඩලයේ මම ඉන්නවා නම් මට මැනියුපුලේට් කරත හැකියි. දැන් ක්‍රීඩකින් තෝරනවා කිව්වහම දැන් සනත් ජයසූරියටත් ප්‍රබල චෝදනාවක් ආවා. අන්තිමට සනත් යන්න ගියා. සනත්ට විශාල චෝදනාවක් ආවනේ. දැන් ඔහු මේ ඉත්තුමාරු කරන වගේ ක්‍රීඩක තෝරන විදිය ගැන. ඒතර ඔබ කියන්නේ ඒවා සංවිධානාත්මක වෙන්නේ ඒවාද එක එක පුද්ගලයාගේ? ඒක හරි ප්‍රශ්නයක් නේ.
කොහොමදමං කියන්නේ එක සංවිධානත්ම ප්‍රශ්න එක වැරදි දෙයක් කියල මට කියත හැකි. ඒක සංවිධානාත්මක කරනවාද සභාපති උභාභිමුඛ ගැන කියපු නිසා මම කියව ඔබ කියන්නේ මේ දැන් ඒක මේ තරඟ පාවා දීමට අදාළ කාරණයක් නෙවෙයි කියන්නේ වෙන විදිහකට වෙන වචනවලින්. ඒතර මේක නිකන් අර ඕගනයිස් ක්‍රයිම් එකක් වෙන්නේ නැහැ. මේක ඕගනයිස් ක්‍රයිම් එකක් නෙවෙයි. එහෙමද නැත්නම් එකන වෙනම කරන දෙයක් අපි කියන්නේ. මේක ඕගනයිස් ක්‍රයිම් එකක් ඡාපා. ඒකයි මේ අපි නැත්තම් මේක පස්සේ මන් දුවන්නේ නැහැ. මම මේ වියදම් කරගෙන මුදල් දාගෙන ප්‍රොමේෂ්ට සිල්ව මහත්තයා වල්ලගෙන මේ මහත්තයා මේ ක්‍රීඩාවට තියෙන ආදරයට සාමාන්‍ය ගන්න ගණන් ගන්නෙත් නෑ මේ මහත්තයා. මේ ක්‍රීඩාවට ආදරය කරන දෙයක් අපේ ඉන්න නීතිඥ දෙන්නේ බොහොම වැදගත් විදිහට මේ වෙන විදිහට අපිට චාර්ජ් නොකර මේක අපිට රටගෙන හිතලා දෙන නීතිඥ මහතුරු දෙන්නේ. හැබැයි ඔබතුමන්ලා ඔහොම කිව්වට දැන් තිලංග සුමතිපාල මහත්මයා සම්බන්ධයෙන් ICC ප්‍රශ්න කරන්නේ නැහැ නේද? ඔබතුමිය මට සති 3කින් මෙහෙතනට එන්න කියන්නකෝ. එතුමාට සුමතිපාල මහත්මයාගේ තත්ත්වය එනකොට ඇවිල්ලා තියෙයි රටට දැනගෙන තියෙයි. අනිත් පැත්තෙන් උසාවිය ලබා දීපු තීන්දුව අනුව සති 3කින් ඔබ වගකීමෙන් කියන්නේ. සති 3කින් මම වගකීම. සති 3 අපේ නිෂ්පාදන කණ්ඩායම මාක් කරගන්නේ. මාක් කරගන්නේ ඩිෆිනිල් 3ක් කරගන්න. දැන් උසාවියෙන් ලබා දීපු තීරණය ගත්තත් නිලවරණය පවත්වන්නට ඒ ලබා දීපු තීරණය සම්බන්ධයෙන් ගත්තත් එතනදී තිලංග සුමතිපාල මහත්මයා සම්බන්ධයෙන් ගැටලුවක් මතුනේ නැහැ. ඒ වෙනත් කාරණා පදනම් කරගෙන තමයි නෑ. එයාගේ ඒක සාකච්ඡා කරනවා. දැන් ඒගොල්ලෝ දැන් මම 30 වෙනිදා මේ 30 තමයි නඩුව දැම්මේ. දැන් නඩු වාර දෙකක් ගියා. දෙවැනි වාරදී වෙනකනොත් ඒගොල්ලෝ මගේ ඒවට ඔබ්ජෙක්ෂන්ස් දාලා නැහැ. මට ඒවට පිළිතුරු දීලා තිබ්බේ නැහැ. එතකොට ශ්‍රේෂ්ඨාධිකාරී මේ අපීල් කෝට් එකේ කිව්වා මේ 29 වෙනකොට ආවේ නැත්නම් ඒකපාර්ශ්වික නඩු අහලා නොවැම්බර් 29 පටන් අරන් 3-4 වෙනකොට ඉවර කරනවා කියලා දෙසැම්බර්. ඒක ඉවර නෑ නඩුව. මම වගකීමෙන් කියන්නේ. ඔබ කියන්නේ දැනට විමර්ශනයේ වන නඩු ඕවාදාම කියන්නේ. නඩු ඉවර නෑ. දැක්කද මේ මේක තියෙනවා මේ නඩු ඉවරයි ඒව නැහැ ක්ලියර් කරයි කියලා බොරු. මේ මම මේ ස්ක්‍රිප්ට් එක ඔබතුමියගේ මම මේ වැඩසටහන හරි ඔබතුමා සෑහෙන වහන්සි වෙලා තියෙනවා. මම කරුණු නැතුව හරිම ස්ක්‍රිප්ට් එක සම්පූර්ණ වැඩසටහනේ ස්ක්‍රිප්ට් එක තියෙනවා මේ එකින් එකට මට උත්තර දෙත හැකි. මේක කරොත් මට මේක තිලංග සුමතිපාල හරි ස්ක්‍රිප්ට් එකක් තිලංග සුමතිපාල හදයි. ඒක කොහොමද පිළිතුරු දෙන්නේ වෙයි උන්ට? දැන් මේ ඒගොල්ලෝ මේ වගේ ගෙනල්ලා පෙන්නලා ඔබතුමාලට කිව්වේ නැහනේ. මම මෙච්චර බිලියන 4ක් ගෙනාවා මේ මම අස්සම් කරපු ඒග්‍රීමන්ට් කියලා. මේ නිශාන්ත රණතුංග අස්සම් කරපු ඇග්‍රීමන්ට් එක ක්‍රිකටර්ස්ලා ගහපු හින්දා නැතුව නිශාන්ත රණතුංග හින්දා නෙමෙයි මේ සල්ලි දෙන්නේ. අපි ඒ ටෙන්ඩර් එකක් ගිහිල්ලා දිනපු මුදල් මේක ක්‍රීඩකයන්ගේ මුදල් ක්‍රීඩා සංගම් වල මුදල් මේක. දැන් කොහොමද අවසානයේ මේ නිලවර්ණේ නැවතීමත් එක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මේ එල්ල වෙලා තියෙන අභියෝගේ ඒ කලදස හොඳ එකක්. දවසානේ වෙලා තියෙන හිම එකක් නේද? හැමෝම මේ ක්‍රීඩාමත්තුමාට බයිනවා. ඒ වගේම කොම්පිටන්ට් ඔතොරිටි බයිනවා. හැබැයි මම දැක්කා එතුමාලා මේ ටිකේ හොඳ වැඩක් කරනවා. ඒ කියන්නේ පාලක මණ්ඩලයේ හුඟක් 40%ක් 50%ක් එතුමාලට හදාගන්න පුළුවන් වෙලා තියෙනවා ක්‍රීඩාව පැත්තෙන් ක්‍රීඩකයන්ගේ පැත්තෙන්. දැන් අපි ගිය දවස් 3කට කලින් එතුමාලත් එක්ක සාකච්ඡාවක් තිබිලා අපි මේ ටුර්නමන්ට් කමිටියක් ගැන ඇඩ්වයිසරි කමිටියක් ගැන සාකච්ඡා කරා. ඉතින් ඒකටත් එතුමා එහුම්කන් දුන්නා. ඉතින් මං හිතන්නේ එතුමාට තියෙන ලොකුම ප්‍රශ්නේ විවිධ අය එතුමාව ප්‍රෙෂරයිස් කරනවා මේ ඉක්මනට මේක දේශපාලන ගමනක් පිටිපස්සේ තියෙනවනේ. අපි මේක හංගල ගහන දෙයක් නෙමෙයි. අපි ඇත්ත කතා කරොත් මේකේ පිටිපස්සේ දේශපාලන ආවරණයක් අරගෙන තමයි මේ වැඩ කරන්නේ. හැබැයි ඉතින් ඒ ආවරණය ගුටි කකා ක්‍රීඩා ඇමතුමා හරිදේ තත්වයකට ගෙනල්ලා තියෙනවා. ඒක මට වගකීමෙන් කියන්න පුළුවන්. මොකද්ද ඔහුගේ ඔබ කියන දේශපාලන ආවරණය මොකද්ද ඔබ කියන්නේ? මං හිතන්නේ චාපා මට වඩා ඔබතුමා මේ දේශපාලන ක්‍රමවේදය ගැන දන්නවනේ. අද අපි ඇත්තම කතා කරොත් අද තිලංග සුමතිමාල මහත්තයා කියන්නේ හිටපු උප කතානායකතුමයි. නියෝජ්‍ය කතානායක කියන්නේ එතුමාව පාර්ලිමේන්තුවේ පත් කරපු മന്ത്രി කෙනෙක් හිට වෙලා නියෝජ්‍ය කතානායක වෙලා ක්‍රීඩා පාලක මණ්ඩලෙ වෙනකන් ආවා එතුමා. දැන් එතුමා මේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙක් එක්ක වෙනම ගිහිල්ලා වෙනම වැඩසටහනක් කරගෙන යනවා. දේශපාලන වැඩසටහනක්. එතකොට මෙතුමාව ආරක්ෂා කරගන්න තව 15-16ක් එතුමාවට රැඳිලා ඉන්නවා. ඒ ප්‍රෙෂර් එකත් ඇමතිතුමාට තියෙනවා. මේවා අපි සාමාන්‍යව දකින දේවල් මිනිස්සුය හැටියට කවුරුත් කැමති තමන්ගේ පක්ෂයේ ඉන්න කෙනෙක්ට වරදක් නොවෙන්න. නමුත් මේ ක්‍රීඩාවට වෙන හානිය ඊට වඩා දරුණුයි. නමුත් අනිත් පැත්තෙන් දැන් නිලවරණයක් නැති වුණහම අතුරු පාලක මණ්ඩලයක්
තියේවි කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි දැන් එහෙම එහෙම වෙන්නේ නැ නිසි නිසි බලධාරියෙක් තමයි පත් කරලා තියෙන්නේ. එතකොට පරිකල්පයක් නැහැ. ඔව්. විකල්පයක් නැහැ. එතකොට ඒක කොයිතරම් දුරට ගැළපෙනවද පරිපාලනයට පරිපාලනය කරන්න එහෙම නිසි බලධාරියෙක් පත් කරලා ඒ හරහා පරිපාලනය කිරීම කියන එක කොයිතරම් දුරට ගැළපෙනවද ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත්? මම ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත් හැමතිස්සෙම චෙක් ඇන් බැලන්සස් කියලා දෙකක් තියෙන්න ඕනේ. මම මේක ක්‍රීඩා ඇමතුමටත් කිව්වා. එතුමා තමයි වරදක් වුණොත් අපි ගිහිලා කම්ප්ලේන් කරන්න තියෙන්නේ. හැබැයි මේක දුවන්නේත් එතුමා. හැබැයි මේක විතර වඩා හොඳයි ඉන්ටරිම් කමිටියක් දාලා මම කියන්නේ අපිව දාන්න එපා. ඡන්ද ඉල්ලන මිනිහෙක්වත් දාන්න එපා. සාමාන්‍යයෙන් පිටස්තර මිනිස්සු පස් දෙනෙක් ක්‍රීඩාව දාන්න සමහර ක්‍රීඩකෝ ඉන්නවනේ කැමති නැහැ ඡන්ද වලට එන්න. ඒ කට්ටිය හරි දාන්න පස් හය දෙනෙක් ඔය සිදත් එතුමනේ මහත්යලා කුෂිල් ගුණසේකර මහත්යලා වගේ ඉන්නවා මේ ක්‍රීඩාවට කපිල විජේගුණවර්ධන මහත්යලා හොඳ ඉන්ටරිම් කමිටි කාලේ හොඳට දුවපු මහත්තුරු පස් හය දෙනෙක් දාලා ටික කාලයක් දුවන්න. හොඳ නම් දිගටම යන්න දෙන්න ක්‍රීඩාවට හොඳ නම්. අපි එහෙම කියවන්නන්නත් ඕනේ. ඉතින් නමුත් මම දන්නේ ඒක කෙරුන්නේ නැහැ. මොකද එතුමා චන්දික්මන්ට තියෙන හින්දා ඒකට කාලයක් නැහැ. ඒකයි ඒකයි හේතුව කියලා එතුමා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ බෙනිෆිට් ඔෆ් ඩවුට් අපි එතුමාට දෙනවා. හැබැයි ඊට වඩා හොඳයි කියලා මම හිතනවා ඉන්ටර්ම් කමිටියක් දාලා තිබ්බනම්. ඒ කියන්නේ හොඳ ෆයිනෑන්ස් පැත්ත දැනුම තියෙන, ඇඩ්මිනිස්ට්‍රේෂන් දැනුම තියෙන, ලීගල් සයිඩ් එක දැනුවත් කරන කමිටියක් දාලා තිබ්බනම්. අතුරු පාලක මණ්ඩලයක් පත් කරන එක නේද විය යුත්තේ. ඒක නේද ක්‍රමවේදී සාමාන්‍ය. ක්‍රමවේද දෙකක් තියෙනවනේ. එක්ක පුළුවන් ඉන්ටර්ම් කමිටියක් දාන්න. එහෙම නැත්නම් පුළුවන් කොම්පිටන්ට් ඔතොරිටි එකක් දාන්න ක්‍රීඩා නීති හැටියට. එතුමාට ඒ තියෙන බලතල අනුව තමයි එතුමා දාලා තියෙන්නේ. නිසි බලධාරී පත් කරන්න වෙන්නේ මොකක් හරි නිකන් අර පැත්තෙන් බේරගන්න බැරි නිකන් ක්‍රිටිකල්ම තැනකදීනේ. එහෙම නෙවෙයිද? එහෙම තත්ත්වයක්ද දන්නේ නැහනේ. අර පැත්ත කියන්නේ මොන පැත්තද? ඒකට දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සම්මත කරගන්න නැති කියන ඔබ මොකද හිතන්නේ? තාම ව්‍යවස්ථාවක් සම්මත වෙලා නැහනේ. සංගම් වලට වෙන වෙන ව්‍යවස්ථාවල් තිබෙනවා. තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ප්‍රධාන මේ අපෙක්ස් බොඩි එකට දැන් තියෙනවද ව්‍යවස්ථාවක්? තියෙනවා. අපිට තියෙන ව්‍යවස්ථාවක්. කවද්ද ඒක සම්මත වුනේ? මෙහෙමයි 2013 වගේ ඉඳන් 2004 ඉඳන් තමයි ව්‍යවස්ථාව ආවේ. 13 අලුත් වුණා, 8 වෙන අලුත් වුණා. ඒ වගේ 2016 අංක 1 තමයි ක්‍රිකට් රෙගුලාසි හැදෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒක හරිනේ. හරි. එතකොට ඊට පස්සේ තමයි ඉන්නේ ව්‍යවස්ථාව හදන්න තියෙන්නේ. නෑ නෑ, රෙගුලාසි ආවේ තියෙන ක්‍රීඩා නීතියටනේ ඡාප රෙගුලාසි ආවේ. නමුත් කන්ස්ටිටියුෂන් එක වෙනම තිබ්බ එකක් නේ. නෑ, ඊට පස්සේ තමයි ව්‍යවස්ථාව හදන තත්ත්වේ නිර්මාණය වෙන්නේ. නෑ නෑ, රෙගුලේෂන්ස් ඉන්ක්ලූඩ් කරන්න ඕන අපි කන්ස්ටිටියුෂන් එකට. ඔබගෙන දැන්ට ශ්‍රී ලංකා ව්‍යවස්ථාවක් තියෙනවා. තියෙනවා තියෙනවා. පාලක මණ්ඩලය මං ගාව තියෙනවා, කොපියකුත් තියෙනවා මෙතන. පාලක මණ්ඩලයේ කන්ස්ටිටියුෂන් එකක් තියෙනවා. හොඳයි, අපි වෙලාව බලන්නට. හොඳයි, අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙලා විරාමයෙන් අනතුරු යාලේ තමයි. මේ තියෙන චාප 2018 කන්ස්ටිටියුෂන්. ඔබලිට කෙස්රණි තුන්සර් සජීව සංවාදයේ සමගින්ද ඔබ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කරමින් හිටියේ. මම හිතන්නේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවල් වලදී සංඝකාර සහ මහේලත් යම්කිසි අදහසක් පළ කරලා තිබුණා. මේ කියන්නේ ව්‍යවස්ථාවේ වෙනස්කමක් සිද්ධ විය යුතුයි කියලා. මගේ තර්කය දැන් මේ 2018 ජනවාරි 7නේ මම කියන්නේ 2016 අංක 1 ක්‍රිකට් රෙගුලාසි මාලාවක් පැනවෙන පාර්ලිමේන්තු තුල සාකච්ඡා කළ සම්මත වෙනවා. ඊට අදාළව සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට අදාළයි නිලවරණේ පිළිබඳ කොටස. මේ ව්‍යවස්ථාවේ කොටස තියෙනවද? නිලවරණේ පැවැත්වෙන විදිය ගැන ප්‍රතිපාදන. නෑ, ඒක තමයිනේ අපි නඩුවට ගෙනිච්චේ. කන්ස්ටිටියුෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ අදාළ පරිපූර්ණ ව්‍යවස්ථාවක් නෙවෙයි මේක. නෑ, 2016න් පස්සේ මේකලු අලුත් කරේ නෑනේ. ඒකනේ මම උසාවියට ගෙනිච්චේ. 2016 ඇමතිතුමා හිටපු ඇමතිතුමා ගෙනාපු රෙගියුලේෂන්ස් අපිව දැනුවත් කරලත් නැතුව ඒක අනුමත කරගන්නෙත් නැතුවනේ මේගොල්ලෝ ඡන්දෙ තියන්නේ කමිටියක් දාගෙන මොනවද ඒ ඉලෙක්ෂන් කමිටියක බලතල නැතුව දන්නේ නැතුව. හරි, එතකොට ඒ වෙනකොට ක්‍රීඩාම හිටපු ක්‍රීඩාමතුමා ලියුමක් දීලා තිබ්බා කියලා කතාවක් තිබ්බා, එහෙම දුන්නයි කියලා. නමුත් අපි පස්සේ හොයාගෙන යනකොට අපි දැනගත්තා ඒක දුන්න ලියුමක් නෙමෙයි, පස්සේ දුන්න ලියුමක්. මොකද ක්‍රිකට් ක්‍රීඩා මාතංශයේ දුන්න ලියුමේ පිටපතක් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් මේ ක්‍රීඩාවේ තිබ්බ. ඉතින් ඒක ඇත්තටම ඔබ කිව්ව විදියට මේක බලංගුද මන්නේ. මේක බලංගුද එතකොට. මේ කන්ස්ටිටියුෂන් එකේ අදාළ ගොඩාක් දේවල් තියෙනවනේ චාපා. membership එක ගැන ඒ වගේ ගොඩක් තියෙනවා. නමුත් election committee එක තමයි අනුමත උන්නේ නැත්තේ. election එක නේද තීරණාත්මක කොටස. ඒක තමයි තීරණාත්මක උන්නේ මගේ නඩුවට.
ඒක තමයි නඩුවට තීරණ සමස්ත ක්‍රිකට් වලම තීරණාත්මක ක්‍රිටිකල්ම පොයින්ට් එකනේ ඒක නිලවරණේ එහෙම නෙවෙයිද ඒක ස්ටේක් හෝල්ඩර්ස් ලගේ පැත්තෙන් ගත්තොත් ඒක ඉතාමත් ඡන්දයට වැදගත්ම දේ ඡන්දේ මැනේජ් කරන්න ඕනේ ඒ ඉලෙක්ෂන් කමිටි එක මේක කූට උපක්‍රමශීලී ඊනියා ව්‍යවස්ථාවක් ඒ කියන්නේ පාර්ලිමේන්තු සම්මත කරපු අර 2006 අංක 1 ක්‍රිකට් රෙගුලාසි මාලාවට අනුකූලව හදපු පරිපූර්ණ ව්‍යවස්ථාවක් නෙවෙයි මේ ව්‍යවස්ථාව මගේ යෝජනාව ඔය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තමයි සංගක්කාර සහ මහේලගිට දාසිරි ජයසේකර මහත්මයා ආරාධනා කරනවා ක්‍රිකට් වලට සහයෝගය මේක නගා සිටුවීම සඳහා සහයෝගය දක්වන්න කියලා ඒ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා සඳහන් කරන මේ ව්‍යවස්ථාවේ වෙනස්කම් විය යුතුයි මේ ව්‍යවස්ථාවේ සිද්ධ විය යුතු වෙනස්කම් ටික කරන්න කියලා ඊට පස්සේ ෆයිසර් මුස්තෆා අමාත්‍යතුමත් කතා කරනවා සංගක්කාර සහ මහේලට සහයෝගය දක්වන්න කියලා. ඔවුන් මේ අවස්ථාවේදීත් කියනවා අපි කියපු වෙනස්කම් කියපු දේවල් සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒක වෙනස් නොවන තාක්කල් අපිට මේකට සම්බන්ධ වෙන්නට බැහැ කියන කාරණේ. දැන් ඔවුන් ඒ වගේ තැනක ඉන්නෙත් මේ ව්‍යවස්ථාව යම් යම් වෙනස්කම් විය යුතු නිසා. ඉතින් ඔවුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්. එතකොට ඔවුන්ගේ සහයෝගය ලබා ගන්නටත් හැකියාවක් නැති වෙලා තියෙනව නේද මේ වගේ අඩුපාඩු ව්‍යවස්ථාවක් ඇතුලේ තියෙනකොට. ඒව නිවැරදි කර ගැනීම සඳහායි කටයුතු නොකරෙන්නේ. ඒකේ බලතල තියෙන්නේ ඇමතිතුමාට. එහෙම නැත්නම් පාලක මණ්ඩලයට. දැන් උදාහරණයක් ගත්තොත් දැන් ওই මහල සංගල කිය ඉදිරිපත් කරන රෙගුලේෂන්ස් වලින් ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි දේ මේ ටෝර්නමන්ට්ස් ටික හොඳ කොම්පිටිටිව් ටෝර්නමන්ට්ස් ගහන්න. දෙවෙනි දේ තමයි මේ ෆන්ඩින් එක හරි මොඩල් එකකට දාගන්න. ඒ වගේ දේවල්. ඉතින් ඒක ඇත්තටම කරෙන්න ඕන දෙයක්. ඒක කරන්න බෑ අපි අපි ස්ටේක් හෝල්ඩර්ස්ලා ඔක්කොම එක්කවෙලා මේක අනුමත කරන්න ඕන කියලා. ඒතකොට සමහරවිට සමහර ස්ටේක් හෝල්ඩර්ස්ලාට සමහර දේවල් නැති වෙයි. ඡන්දේ නැති වෙනවා. මේ වගේ දේවල් ගොඩක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් මේක දැන් ඉන්දියාවෙත් මේ තත්ත්වෙම තිබ්බා. හැබැයි අන්තිමට ඉන්දියාවේ පරණ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඒ වගේ හොඳ පිළිගත් කීප දෙනෙක් කියලා සුප්‍රීම් කෝට් එකට මේක ඉදිරිපත් කළා. ඒගොල්ලෝ ඒ පැත්තෙන් තීරණයක් කරන් තමයි මේ දැන් ඔය ඉන්ටරිම් කමිටියක් දුවන්නේ. ඒ කියන්නේ ඉන්ටරිම් අරේන්ජ්මන්ට් එකක් උසාවියෙන් දාපු එකක් තමයි දැන් දුවන්නේ. ඉතින් ඒකට ICC එකට මොනවක් කියන්න බෑ රටේ නීතියෙන් හින්දා. ඉතින් මං හිතන්නේ මේ එකකින්වත් ඒක හරියන්නේ නැත්තම් ඉන්දියාව තමයි අපිට එක්සැම්පල් එකට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට අපි එහෙම නැත්තම් අපි ටිකක් මේ මැචුව වෙලා දැන් අපි බලන්න ඕනේ ඇත්තටම ජාපා මේ අපේ බලතල ගොඩාක් තියාගෙන ක්ලබ් සහ මේ ඔක්කොමලා ක්‍රීඩාව මෙහෙම වැටෙන්න අරිනවද? නැත්තම් අනිත් අයගේ අදහස් අරන් මේක අපි අපේ බලතල ටිකක් අඩු කරලා ක්‍රීඩා මීට වඩා හොඳට ඩිවලොප් කරොත් අපිට එන රෙවනිව් එක වැඩි වෙනවා, අපිට එන වීවර්ෂිප්ස් වැඩි වෙනවා, අපිට එන මිනිසුන්ගේ තියෙන ගරුත්වය වැඩි වෙනවා. ඒක වැඩි කරගන්නවාද කියන එක. ඉතින් ඒක අපි membership එක educate කරන්න ඕනේ. දැන් ICC එක ලංකාවට උපදෙස් දුන්නේ නිල්කා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කළමනාකරණ කමිටුවක් පිහිටවන්න කියලා නේද? මැනේජරල් කමිටි එකක් නේ ඒගොල්ලෝ. නෑ ඒගොල්ලෝ කිව්වේ ඉලෙක්ෂන් එකක් පුළුවන් ඉක්මනට තියන්න කියලා. පුළුවන් නෙමෙයි ඉලෙක්ෂන් එකක් තියන්න කියලා. විකල්පයක් විදිහට එතෙක්. ඔව් එතකොට තමයි මං හිතන්නේ මේ සාකච්ඡා මාර්ගේ මම ඇත්තට මේ ෆෝරම් එකේ හිටපු නැති හින්දා මං දන්නේ නැහැ. නමුත් කොහොමරි අවසාන වශයෙන් අපිට දැනගන්න ලැබුණේ අමතුමාගෙන් එහෙම මේ මැනේජ්මන්ට් කමිටියක් දාලා ඉලෙක්ෂන් එක ඉක්මනට තියන්න තමයි එතුමා අග්‍රී වෙලා තියෙන්නේ. එහෙම කමිටියක් දාලා නැහැ නේද? තාම දාලා නැහැ. එතකොට දැන් ඇයි ඔබ දැන් ඔබ ඔබ ප්‍රබල මේ ස්ටේක් හෝල්ඩර් කෙනෙක් නේ ඔබේ සංගමයේත් ඇයි අමාත්‍යවරයාට විරුද්ධව හඬක් නගන්නේ නැත්තේ? ඔහු ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. අමාත්‍යතුමා එක වැරදි වැඩක් කරොත් මේ වගේ සල්ලි දුන්නොත් හරි මේ වගේ ස්ටේක් හෝල්ඩර්ස්ලා නැතුව එක එක්කෙනාට සල්ලි දුන්නොත් මිලියන 30 ගණන් 40 ගණන් වියදම් කරොත් එතකොට අපි නැගී සිටිනවා. නමුත් අද වෙනකන් ඇමතිතුමාවත් ලේකම්තුමාවත් මුදල් පරිහරණය කළ නැහැ වැරදි විදියට. ඒත් පරිපාලනයේ මූලික ප්‍රශ්නේ සඳහන් කරන එක ICC කත් එක්ක එකතු වෙලා කළමනාකරණ කමිටුවක් පිහිටුවලා ඒ කියන ක්‍රමවේදය ඇතුලේ ওই නඩු ඉවර වෙනකන් වැඩ කරන්න පුළුවන් නේ. ඉතින් ඒක කරන්නේ නැත්තේ ඇයි ඇමතිවරයා? ඒක නිසි බලධාරීක් පත් කරාම ආයි අර වෙන බලල්ලන්ඩක් වෙනවා නේ. එහෙම නෙවෙයි. නෑ මෙහෙම ඒක නෑ ඇත්තට මමත් කැමති ඉක්මනට කවරි පත් කරනවා නම් මොකද මං ඉස්සෙල්ලා කිව්වා වගේ පරිපාලනය කරන්නෙත් ඇමතිතුමා ප්‍රශ්නයක් යදුනහමත් වගේ කියන්න ඕනේ ඇමතිතුමා හින්දා මොකක් හරි කමිටුවක් දාලා පරිපාලනය බාර දෙන දෙක තමයි හොඳම දේ. ඉතින් එතුමා කියලා තියෙනවා කරන්න කියලා තාම වෙලත් නෑ. එතුමා අපිට කිව්වා ඒක කරනවායි කියලා. ඉක්මනට දැන් අපි ගියේ සතියේ ස්ටේක් හෝල්ඩර්ස් ගිහිල්ලා හම්බෙලා කිව්වහම එතුමා කිව්වා මේ සතිය අපි ඒක කරනවායි කියලා. නමුත් මේ වෙනකන් අපිට පාලක මණ්ඩලයේ මේ ඇමතිතුමාවට පස්සේ හොරවන් වංචාකම් සල්ලි නාසියක් අපිට වාර්තා වෙලා නැහැ. ඒ පැත්තෙන් අපි ඊටමත් දැඩි අවධානයක් යොමු කරලා ඒකට ගෞරවත්වයක් හැටියට තමයි අපි මේ සද්ද
තියාගෙන ඉන්නේ. නමුත් එහෙම වරදක් දුටු ගමන් අපි ඒකට ඉදිරිපත් වෙනවා. අනිත් පැත්තෙන් ওই ව්‍යවස්ථාව සම්බන්ධව ගත්තම දැන් මේ වෙනකොට අද වෙනකොට මේ ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු පිළිබඳව මේකේ තියෙන හිඩැස් පිළිබඳව මේකේ හරියට දේවල් සිද්ධ නොවීමට මේක බලපාලා තියෙන ආකාරය පිළිබඳව කතා වෙනවා. මේ කියන වැරදි මේ කියන අඩුපාඩු ඔබතුමන්ලගේ කාලේ සකස් කර නොගත්තේ ඇයි? ඇයි ව්‍යවස්ථාව හරි විදිහට සකස් කර නොගත්තේ ඔබතුමන්ලා හිටපු කාලේ? නෑ ඇත්තටම මේකේ ව්‍යවස්ථාවේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ අඩු කරන්න ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉග්‍රී වෙන්න එපා. ඒක අපිට කරන්න බැහැනේ, පාලක මණ්ඩලයට කරන්න බැහැ. ඒක ස්ටේක් හෝල්ඩර්ස් සමස්තයක් හැටියට ඒකට අනුමත වෙන්න ඕනේ. එහෙම නැත්නම් රටේ නීතිය හැටියෙන් ඒක ගේන්න ඕනේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක දැන් මම කැමති උනායි කියලා මට ඒක තනියෙන් කරන්න බෑ. පාලක මණ්ඩල එක්සිකියුටිව් කමිටි ඒ සම්බන්ධයෙන් උත්සාහයක් දරුවද ඔබතුමාගේ ඔබතුමන්ලා ඉන්න කාලයේදී ඒ සම්බන්ධ උත්සාහයක් දරුවද මේ කියන ස්ටේක් හෝල්ඩර් කෙනෙක් හැටියට ඔබ මේ කියන වෙනස ඇති කරගැනීම කෙනෙක් හැටියට ප්‍රධානී කැටි මෙහෙම දෙයක් තියෙනවා. අපි ඇත්ත කතා කරොත් සංගමයක් නියෝජනය කරන කෙනෙක් හැටියට වුණත් ඒක අපිට ඉදිරිපත් කරන්න බෑ අනිත් අය වෙනුවෙන්. මට ගිහිල්ලා කියන්න බෑ ඔබ ඔගොල්ලෝ ඔක්කොම මේ ස්ටේක් හෝල්ඩර්ස් හැටියට ඔයගොල්ලන්ගේ බලතල අඩු කරලා ඡන්ද බලය අඩු කරලා මේ මොඩල් එකට එන්න කියන එක අපිට යෝජනා කරන්න බෑ. ඒක තමයි දැන් මේ පාලක මණ්ඩලයේ තියෙන ප්‍රශ්නේ. කවුද ඒක යෝජනා කරන්නේ? කොහොමද ඒක ඉම්ප්ලිමන්ට් කරන්නේ කියන එක? සමහරු කියනවා. හැබැයි ඒක හොඳ දේවලුත් තියෙනවානේ. ක්‍රිකට් අපි දැන් අපි කතා කරන්නේ දැන් මේ ගොඩක් සල්ලි එනවා, ගොඩක් ස්ටේක් හෝල්ඩර් සල්ලි යනවායි කියලා. නමුත් අපි ක්‍රිකට් හොඳට ගහන්න නැති කාලේ බැලුවොත් ඒ කාලේ ඔය උපාලි ධර්මදාස මහත්තයලා පරිපාලනය කරන කාලේ ආන පුංචි වල පරිපාලනය කරන කාලේ තමයි මේ ස්ටේක් හෝල්ඩර්ස් හැම දිස්ත්‍රික් එකේ හැම ගිහිල්ලා පටන් ගත්තේ. තිලංග සමිතිපාල මහත්තයත් ඒකේ පාට් එකක්. එයත් හිටියා ඒකේ. ඒක ඒ කාලේ කරනකොට හොඳයි. මොකද එතකොට ක්‍රිකට් අපි මේ ස්ප්‍රෙඩ් කරන්න ඕන රටේ. එතකොට තමයි හොඳ ක්‍රිකටර්ස්ලා එන්නේ. දැන් මේ සල්ලි ගොඩක් එනකොට තමයි මේ අර සල්ලි අනිත් පැත්තට යනකොට තමයි කට්ටිය අකමැති. ඉතින් මේක පොඩි බැලන්ස් එකක් අපි ඇත්තටම කරගත්තේ නැත්නම් ගංගොල ඉන්ට්‍රස්ට් එක නැති වෙලා ස්ටේක් හෝල්ඩර්ස් නැති වුණොත් ඒකත් පාඩුවක්. ඉතින් මේක හුඟක් සාකච්ඡා කරලා කලයුතු ක්‍රියාමාර්ගයක් ගන්නවා මිසක් මේක මේ එකපාරට කාටවත් කරන්න බෑ. ඒක සම්පූර්ණ බ්ලේම් එක සුමතිපල මහත්තයා විතරක් දාන්න බෑ. ඒනේ ඔබ කකුල පස්සට ගත්තද? නෑ 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 මම ඇත්ත කතා කරන්න එපා. ඔබ යෝජනා කරන විදිහට එහෙමනම් වඩාත් සුදුසුම ක්‍රමවේදය මොකක්ද? කොතනටද අපිට යන්න පුළුවන් පහසුම තැන? ඔව් මම හිතනවා හොඳම දේ තමයි ක්‍රීඩා දැන් අමතිවරයා හැටියට හරි පාර්ලිමේන්තුවෙන් හරි ඒකට කමිටියක් පත් කළා. මේ ක්‍රීඩකයෝත් දාලා ස්ටේක් හෝල්ඩර්ස් කීප දෙනෙකුත් දාලා හරි මොඩල් එකක් හදන්න ඕනේ. එතකොට අපි බැලුවොත් මේ ක්‍රීඩා ඇමතිතුමාට මේක හදන්න බෑ ක්‍රිකට් වලට විතරක්. එතකොට එතුමාට හදන්න පුළුවන් මේ නැගී එන ක්‍රීඩා වලට මේකයි. ක්‍රීඩාව මේ මෙච්චර විතර රෙවනිව් එකක් අවුරුද්දකට එන ක්‍රීඩා වලට මෙහෙමයි, මීට වඩා උඩට එන රෙවනිව් වලට මේකයි කියලා නීති ප්‍රදානයක් හදත හැකි. ස්ටේක් හෝල්ඩර්ස් ලගේ මේ කන්ස්ටිටියුෂන් එකේ රිෆෝම්ස් ඒ විදිහට කරත හැකි. එහෙම ක්‍රමවේදයක් ඒ මාර්ගයෙන් පාර්ලිමේන්තුවෙන් සම්මත වෙලා ක්‍රීඩා ඇමතිතුමා ඉදිරිපත් කළා වොත් මම හිතන්නේ ඒකට ඒ කියන්නේ කවුරු හරි කමිටියකින් ඉදිරිපත් කරන රිපෝට් එකක් උඩ ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් සුප්‍රීම කෝට් එකට ගිහිල්ලා එතනින් කරන්න ඕනේ. ඇයි ඉතින් මේ අමාත්‍යවරයාට බල කරන්නේ නැත්තේ ස්ටේක් හෝල්ඩර්ස් ලා ඔක්කොම එකතුලා ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් නම් ඔබ හැමෝම සටන් කරන්නේ. ඔබත් එහෙම අර ක්‍රිකට් ලවර් කෙනෙක් නම් ඇයි බල කරන්නේ නැත්තේ? මේක කරන්න මහා අමාරු වැඩක් නෙවෙයි. මේකයි මම ඉස්සෙල්ලා කිව්වාගේ ඒක අපි බල කරත් කොහොමද අමතුමා දැන් අමතුමා ඒක තමයි මම දැනේ අමතුමාට අපි කතා කරපු වෙලාවත් කිව්වේ මම ක්‍රීඩකයන්ට ඇවිල්ලා මේක මට උදව් කරන්න කිව්වා. ක්‍රීඩකයෝ කියනවා නෑ කොහොමද අපි විශ්වාස කරන්නේ? ගිය පාරත් අපිව හිටපු අමතුමා අමාරුවේ දැම්මා. මේ අමතුමාට ඒක කිව්වම එතම කියනවා ඒ හිටපු අමතුමානේ මම මේක කරනවානේ. ඉතින් මේක මට හරියට සොලියුෂන් එකක් දෙන්න බෑ අමතිතුමාල ඒක නොකරන්නේ මොකද්ද කියන එක. නමුත් අපි රටක් හැටියට ඒ தත්වෙට මාධ්‍ය මගින් අපි ස්ටේක් හෝල්ඩර්ස් හැටියට ඒක දැනුවත් කරොත් මේක තමයි හොඳම මොඩල් එක. මම දකින විදිහට මං හිතන්නේ ප්‍රොවින්ෂල් ක්‍රිකට් ඇසෝසියේෂන්ස් කියන එක තියෙන්න ඕන රටේ ක්‍රීඩාව සම පලාතකටම ඩිවලප් කරන්න. එතකොට ඒ පලාතේ සංගමය තෝරන්න පුළුවන් දිස්ත්‍රික් සංගම් දෙකකින් හෝ තුනකින් ඒ පලාතේ තියෙන විදිහට. ඊට අමතරව අපි බැලුවොත් ඔය මේ ක්ලබ්ස් කියනවනේ SSC NCC CC ටර්මිනියුන්නේ මේ වගේ ක්ලබ්ස් වෙනවා. ඒකේ ග්‍රවුන්ඩ්ස් කියන ක්ලබ් ස්ටේක් හෝල්ඩර්ස්ලා කරන්න පුළුවන් සමහර ක්ලබ්ස්. ඊට අමතරව ස්කූල් ඇසෝසියේෂන් එක තමයි ක්‍රීඩකයෝ හදන්නේ අවුරුදු 9 ඉඳන් 19 වෙනකන් ඒක කරන්න පුළුවන්.
ඊට පස්සේ ක්‍රීඩකයෝ එළියට ආවට පස්සේ රස්සාවල් හොයාගන්න එපා. එතකොට අපිට පුළුවන් මර්කන්ටල් ක්‍රිකට් ඇසෝසියේෂන් එක ඊට පස්සේ රාජ්‍ය ආයතන ඒ කියන්නේ ආමි යාෆෝස් ඒ වගේ ඒ කණ්ඩායමත් ඊට පස්සේ වරාය පෙට්‍රෝලියම් වගේ ඒවටත් තියෙන ඉන්ස්ටිටියුෂන්ස් වෙන වෙනම ඒවා ස්ටේක් හෝල්ඩර්ස් කළා තැකි රාජ්‍ය සේවා සහ ඒ වගේ. ඉතින් ඒ වගේ කළා හොඳ මොඩල් එකක් අපිට දැනුවත් කර තැකි. ඉතින් නමුත් ඒක ඉම්ප්ලිමෙන්ටේෂන් එක කරන්න ඕනේ ඊට වඩා උඩ තැනකින්. දැන් ඔබ ඔබේ කතාවේ දිගටම ඩිල්කා දැන් අහන්නේ නැහැ දකින්නේ නැති ප්‍රේක්ෂකයෝ ඔබ දිගටම දැන් අර තිලංග සුමුතිපාලට අදාළ නඩුවටත් සම්බන්ධව දැන් ඔහුගේ ජන මාධ්‍ය ආයතනයකට තියෙන සම්බන්ධතාව එතකොට ක්‍රීඩා බහණ්ඩ වෙළඳාම ඊට අමතරව සූදුව බුකී කියලා ඔබ අදහස් කරන මේ සියල්ලගෙන දැන් තිලංගට ඔබ ඇඟිලි දික් කරන නඩුවෙත් තියෙනවා මෙතනත් ඔබ කියනවා. දැන් අනිත් පැත්තෙන් සමාජ මාධ්‍යවලත් විශාල වශයෙන් සාකච්ඡාවට අරගෙන තියෙනවා ඔබේ පවුලට සම්බන්ධ රක්ෂණ බ්‍රෝකර් සමාගමක්, ඒ කියන්නේ PNA කියන සමාගමේ නම වැරදි නම් ඔබට නිවැරදි කරන්න පුළුවන්. දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රක්ෂණ ව්‍යාපෘති වලට උපක්‍රමශීලී මැදිහත් වෙලා විශාල වශයෙන් දිගු කාලීනව ලාභ ගන්නවා කියලා. ඒක ඇත්ත නැද්ද? එහෙම පළමුවෙනි දේ තමයි මට හෝ මගේ පවුලට, කියන්නේ මම බැන්දර පස්සේ මගේ පවුලට නෑ. ඔබේ කුටුම්බේ නෙමෙයි මහපවුල, රණතුංග පවුල. නමුත් අර්ජුනයා තමයි පටන් ගත්තේ ඔය PNA කියන ආයතනයේ. අර්ජුනත් සංජීවත් එක්ක අහුවෙලා තමයි ඒක හුඟක් මැනේජ් කරේ. ඊට පස්සේ අර්ජුන දේශපාලනයට ආවට පස්සේ සංජීව තමයි ඒක මැනේජ් කරන්නේ. මම දන්න තරමින් ඉතමත් වගකීමෙන් මම කියනවා කිසිම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ දෙයකට අපි පාලක මණ්ඩලයේ ඉන්නකොට ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් කරලා නැහැ. මම 2009 ඉඳන් 14 15 වෙනකන් හිටියා. කිසිම කාලයක PNA ඉන්ෂුරන්ස් සමාගමේ අපිත් එක්ක රක්ෂණ කටයුතු කළේ නැහැ. ඒකින්ද මම දන්නේ ඊට පස්සේ හෝ ඊට ඉස්සෙල්ලා හරි තිබ්බද කියලා මගේ කාලේ කරේ නැහැ කියන වගකීම මට දෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් දැන් ඔබතුමා CSN ආයතනයේ විධායක නිලධාරියා විදිහට කටයුතු කරන ක්‍රිකට් ලේකම්දුරයත් ඔබතුමා දරනවා. එතකොට එම නාලිකාව විකාශන අයිතීන් ලබා ගන්නවා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ. දැන් මේකත් වැරදි. දිල්කායක වැරදි කියන්නේ වැරදි කියන්නේ බරපතල වැරද්දක්. ඔව්. මම හිතන්නේ ඒක නිකන් ඔහොම කියනකොට වැරදි. නමුත් ඒක ටෙන්ඩරයක් මාර්ගයෙන් ගිහිල්ලා ඒ ආයතනයෙන් දාපු ටෙන්ඩර් එකකින් දිනපු දෙයක්. අද කවුද TV බ්‍රෝඩ්කාස්ටිං කරන්නේ මේ තරංගාවලිය? කවුද? උඹලා දෙන්නම දන්නේ නැහැ. අද ඒක කරන්නේ මහරජා ආයතනය. එතුමලා තමයි හොඳම බිඩ් එක දීලා තියෙන්නේ. එතරම් ඔබේ සහෝදරෙක් ඉන්නවා. සහෝදරෙක් ඉන්නවද? ඒ කියන්නේ මේක නිකන් එහෙම නිකන් ප්ලේ කරන එකක්ද කට්ටියක තියෙන්නේ? ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ඇත්තම ප්‍රශ්නේ ගත්තොත් ඇත්තටම මම රූපවාහිනියේ ඉන්නකොට තමයි මම මේ ක්‍රිකට් විකාශනය සම්බන්ධයෙන් අවධානය යොමු කරලා රූපවාහිනියට මේක ගෙනාවේ. ඒ ගේනකොට හිටපු මහත්තුරු මට කිව්වා ඩිරෙක්ටර් බෝඩ් එකේ හිටපු මහත්තුරු කියනවා මේ මෙයා ක්‍රිකට් කෙනෙක් ඉඳලා මට ක්‍රිකට් පිස්සුව ක්‍රිකට් දාලා හරියන්නේ නැහැ කියලා. තමයි බොහොම අමාරුවෙන් තමයි මම ක්‍රිකට් එක ඉන්ට්‍රොඩියුස් කරේ රූපවාහිනියකට. කරලා අපි අර i channel එක මේකට යොදවලා අපි ක්‍රිකට් මේක දුවාගෙන යනවා. යනකොට මේකේ මුදල් එන්න ගන්නවා. හරි අපි ඒක මොඩල් කරලා ඒක ව්‍යාපාරිකයක් කරලා ඔන්න දැන් කට්ටිය කැමති මේකට. හැබැයි හරියට හත වෙනකොට තමිල් නිවුස් එක කැපුණොත් මැච් එකකින් ඔක්කොමල මට බයිනවා. ඉතින් මේක දෙරණටවත් රූපවාහිනියකටවත් හිරුවෙකටවත් මහරජයකටවත් කාටවත් ක්‍රිකට් හැමතිස්සෙම නැති හින්දා කරන්න බැරි තත්ත්වයක් මේ රටේ තිබ්බා. ඒකෙන් හින්දා තමයි මේ ක්‍රිකට් වලට කාගේවත් ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබෙන්නේ නැති. හරි පොඩි ගණන් හම්බුනේ. මේ මම හිටපු CSN ආයතනයේ කියලා අඩුවෙන් සල්ලි දීුණා නෙමෙයි. ඉතාමත් වැඩි මුදලකට තමයි මේ රටේ කවුරුත් නොගියපු මුදලකට තමයි අපි මුදල් ගෙවලා පාලක මණ්ඩලයට දුන්නේ. channel i ආයතනේ මේ වෙලාවේ ලංකා විශාල මේ කියන්නේ viewers ලා ප්‍රමාණයක් හිටපු මොහොතක් ඔය මොහොත 100%ක්. ඒතර ඒක බිඳලා තමයි CSN ආයතනයේට දැන් ටෙන්ඩර් කැඳවෙනවා කියමු. ලංකාවේ ටෙන්ඩර් කැඳවෙන හැටි අපි දන්නවනේ. අපේ ඇටින් සල්ලි දීලා අනිත් අයට කියන වැඩියෙන් දාන්න එපා කියලා. එහෙම ඔබ සූදුවක් නැත්ත. ඔබ පිළිගන්නවද ලංකාවේ ඔය වැනි ටෙන්ඩර් කැඳවන්නේ සූදුවක ආකාරයෙන් නෙමෙයි. මේම ඒක අපිට ඒ සම්බන්ධයෙන් කියන බෑ. මේක ඕපන් ටෙන්ඩර් එකක් නේ ചാප. ඒ කියන්නේ අපි බොක්ස් එකකට හැමෝම ඇවිල්ලා ටෙන්ඩර් ඉදිරිපත් කරපු ගනුදෙනුවක්. හැබැයි මම ඒකට සම්බන්ධුන්නේ නැහැ. මගේ ඉන්ට්‍රස්ට් එක තිබ්බ හින්දා. නමුත් ඇත්තම බලපුවාම ඒක ක්‍රිකට් පාලක මණ්ඩලයට වාසියක් වුණා මිසක් CSN එකට වෙච්ච වාසියක් නෑ. අද ආරම්භ බලන්න මම වගකීමකින් කියනවා CSN එක ඉන්න කාලේ පාලක මණ්ඩලයට ගිහපු මුදලුයි ඊට පස්සේ රූපවාහිනිය සහ අනිත් ආයතන මේ රූපවාහිනී ලෝකල්
ඩිස්ට්‍රිබියෂන් එක කරා ලංකාවේ ඒවා කරොත් 30%කට වඩා අඩුවෙන් තමයි පාලක මණ්ඩලයට ගෙවලා තියෙන්නේ 30%කට වඩා හොඳයි අපි ඒකට විමර්ශනයක් කරන්නම වෙනවා උත්තර දෙන්න විමර්ශනයක් කරා මේක සම්බන්ධයෙන් මේක සම්බන්ධයෙන් හිටපු ඇමතිතුමා විමර්ශනයක් කරා අපි ඇමතිවරයෙකුගේ විමර්ශන කියන්නේ මොනවද නේ නේ ආණ්ඩුව මාරුණාට පස්සේ විමර්ශනයක් කරා ඒක තමයි ඉතින් ඇමතිවරුන්ගේ විමර්ශනනේ නේද නෑ අපි විරාමයක් ලබා ගන්න විරාමින අනතුර යලිත් හැම මුතුන් සෑර සමග ඔබයාලි තෙක්වනි තුන්සේහට සජීව සංවාදය සමගින් දැන් ක්‍රිකට් තරඟ පාවාදීම් කියන කාරණය පිළිබඳව දැන් අද දවසේදීත් අපි ප්‍රවෘත්ති වාර්තා කරනවා මේ පහුගිය ආසන්න සති කීපේ පුරාවටම මේ පිළිබඳව විවිධ මට්ටමින් විවිධ ආකාරයෙන් ප්‍රවෘත්ති වාර්තා කරා දැන් මිනිසුන්ගේ අදහස තියෙන සාමාන්‍යයෙන් තරඟ පාවාදීම කියලා කිව්වම තරඟයක් පරාජයට පත් වෙන එක හිතාමතා පරාද වීම වගේ කියන එක විතර එකපාරට මෝලුවේ තිබුණේ හැබැයි දැන් මෙතනින් එහාට ගිහිල්ලා වෙනත් කාරණා සම්බන්ධවත් මේක ඇදිලා තියෙනවා කියන්නේ අර ක්‍රීඩාංගන සකස් කිරීම සම්බන්ධයෙන් ටොස් එක දාන එකේ ඉඳලා ඊළඟට ඕපනින් බැට්ස්මන්ලා කවුද මේ සියලු දේවල් මේ තරඟයට මේ ඔට්ටු තැබීම කියන කාරණයට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේ වගේ තත්ත්වයක් ඇතුළතදී මොකක්ද මේ ඇත්තටම මේ පසුබිම ඇතුළේ සිද්ධ වෙන කාරණාවක්. මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? කොහොමද මේක වෙලා තියෙන්නේ? මෙහෙම ඇත්තටම දිල්කා අද බැලුවොත් මේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපේ වගේ රටවල් වල ක්‍රීඩකයන්ට හම්බ කරන්න පුළුවන් මුදල් වලට වඩා වැඩි මුදලක් මේ මැච් ෆික්සින් කරන ස්පොට් ෆික්සින් කරන කට්ටිය තමයි මේවා මැනියුපුලේට් කරන්නේ. උදාහරණ කට්ටකට ගත්තොත් මේකේ ෆික්සින් જાති දෙකක් තියෙනවා. එකක් තියෙනවා තරඟය පාවා දීම, තරඟය විකිණීම කියලා අපි කියනවා ඒක. තව එකක් තියෙනවා මේ මැච් වල යනකොට බෙට්ස් දානවා මේ 25 ඕවර් එකේ 5 බෝලේ නෝ බෝල් එකක් කියලා. ඒක තමයි ස්පොට් ෆික්සින් කියන්නේ. හිටපු ගමන් කියනවා මේ 26 ඕවර් එක දාන්නේ නිශාන්ත රණතුංග කියලා ටීම් එකේ ඉන්නවා නම් ඒක. ඒ වගේ ඒවා මේ මැනියුපුලේට් කරනවා. ඉතින් මේ මැනියුපුලේෂන් එක තමයි මේ මැච් ෆික්සින් වලට හුඟක්ම බලපාන්නේ. දැන් අපි හිතුවට මේ අපි ගිහිල්ලා බැලුවොත් ඔය මේ සුමති බුකි එකක දාන බුකි දාන තුන්ඩුව වගේ නෙමෙයි මේකේ මිලියන් ඩොලර් දාන්නේ මේ ෆික්සින් වලට. සමහරලාට දැන් උදාහරණයකට අපි කිව්වොත් මම මේක වෙනවා කියලා කියන්නේ මම උදාහරණයක් ගත්තොත් දැන් අපි කියමු අපි තිලංග සුමතිපාල මහත්තයා ගිහිල්ලා ගේනවා මැනේජර් කෙනෙක් පිටරටින්. තිලංග සුමතිපාල මහත්තයා නිශාන්ත රණතුංග කිව්ව සුමතිපාල කිව්වොත් හොඳ නෑනේ. නිශාන්ත රණතුංග අපේ ඒක වඩා හොඳයි. ඔව් නිශාන්ත රණතුංග තමයි දැන් මම ඔබ කියන්න තියෙනවා කියලා ඉවරයි. නෑ 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 මම නෑ වගේ කමක් නෑ ගත්තා. නෑ නෑ මෙහෙමයි මම නිශාන්ත රණතුංග පාලක මණ්ඩලයේ සභාපති වෙනවා. මට මගේ බුකි බිස්නස් එක තියෙනවා පැත්තකින්. මම කියන රයිට් මේ ඉන්න කෝච්ලා හරි නෑ රයිට් ගේන කෝච් කෙනෙක් රයිට් මෙන්න කීයද වාටර් සැලරි කියන 15යි. නෝ I'll pay you 20,000. මට ඕන විදියට ක්‍රිකට් එක දුවන්න ක්‍රිකට් එක මම කියන්නම්. කෝච් කෙනෙක්ටත් ওই විදියටම කරනවා. සිලෙක්ටර්ස්ටත් ওই විදියටම කියනවා. කියලා මට මැනියුපුලේට් කරන්න පුළුවන්. ඒ මොකද මට පිටිපස්සේ දොරෙන් මගේ බුකි බිස්නස් එකට ඒ බෙනිෆිට් එක දෙන්න පුළුවන් හින්දා. නමුත් මට බුකියක් නැත්නම් මට අරක කරත් මෙතන මැනියුපුලේට් කරන්න බෑ. මට හොඳ ලින්ක් එකක් ඊතර නැත්නම් මිනිස්සු මාව විශ්වාස කරයිද දන්නේ. ඒක ඔබ උපකල්පනය කරන එකක් ඔය කියන්නේ ඔබ නෑ මේ වෙන දෙයක් මම කියන්නේ වෙන්න පුළුවන් දෙයක් මම කියන්නේ උපකල්පනය කියන්නේ ඒක මට ප්‍රූෆ් කරලා කරන්න පුළුවන් නම් මම කියනවා මෙන්න මේ දවසේ මෙයා කෝල් කළා මෙහෙම උනායි කියලා. ඉතින් ඒකෙන් හින්දා අපි හිතන්න ඕනේ මේ දැන් බලන්න උදාහරණයකට දැන් අද පාලක මණ්ඩලයේ හිටපු ෆයිනෑන්ස් ඩිවිෂන් එකේ හිටපු හොඳම 3 අයින් කරලා අලුතෙන් 3 අරගෙන දැන් අද දරුණු ප්‍රශ්නයකට මූණ දීලා 11 මිලියන් ඩොලර්ස් පිටරටට යන්න තිබ්බ එක පාලක මණ්ඩලයෙන් තිබ්බ පිටරට යවන්න හදලා යන්තම් ඒක දැනුවත් වුණා පාලක මණ්ඩලය නැති හින්දා හරි කොසේ හෝ ඒක එළියට ආවා. බැරි වෙලා හරි පාලක මණ්ඩලය තිබ්බනම් සම්බන්ධය හිටියනම් මේක වහ ගන්න තිබ්බා. හැබැයි දැන් හොයන් යනකොට ඊට කලින් ටුවර් එකේ සවුත් ඇෆ්‍රිකන් ටුවර් එකේ අන්තිම පේමන්ට් එකත් ඇවිල්ලා නැහැ. දැන් මම හිතන්නේ අද SMS පණිවිඩයක් ආවා එක්කෙනෙක්ව එක්කෙනෙක්ව මේවා කරයි කියලා රෙස් කරයි කියලා. මේ කෙනෙක් මේ කවුන්ටර් සතුනේ කෙනෙක් සුමතිපාල ගෲප් එකේ වැඩ කරපු කෙනෙක්.
මේ තර්කයම ඇප්ලයි කරන්න පුළුවන් ආදේශ කරන්න පුළුවන් දැ ඔබ මේ එක්තරා මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට්වල ලේකම්වරයාව සිටිමින් CSN ආයතනයට අර අයි චැනල් එකේ තරඟ විකාශය ලබා දෙන එක ඔබ ඒ සාධාරණීකරණය කරන එක උනේ ටෙන්ඩර් ක්‍රමයට ඒක එහෙම තමයි වගේ එකක් කියනවනේ දැන් ඔබ කොහොමද දැන් ඒ සාධාරණීකරණය කරන ගම මේක නිකන් අර බුකි වැඩක් වගේ දාන්නේ නෑ ඒක මම ඒකත් ඒ වගේමනේ නෑ චාප එක දෙකක් එකක් තමයි මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩාවට හරි අපි හිතමුක උපකල්පන හරි නිශාන්තරන්තුක මේක මොකක් කරි කළා රොබෝතුමා කිව්ව විදියට ගේමක් ගහලා දුන්නා නමුත් ක්‍රිකට් ක්‍රීඩා නේ ඔබ ගත්තා ඒ කියන්නේ ඔබ ඔබනේ ප්‍රධාන විධායක නිලධාරියා වැඩේ කරගත්තා හරි අපි ඒක පැත්තක තියමු ඔබ ඒක උපකල්පනයක් හැටියට අපි ඒක තියනවා නමුත් ක්‍රිකට් ක්‍රීඩා වැටුන්නේ නැහෙනේ ක්‍රිකට් මේක ප්‍රශ්නේ තියෙන්නේ අපිට ක්‍රිකට් ක්‍රීඩාවේ මේ පල්ලෙහාට යෑම මේ වැටීමනේ අපිට ප්‍රශ්නයක් ඒක ක්‍රමික වැටීමක් වෙන්න බැරිද ඒ කියන්නේ ඔබත් ඇතුළු විවිධය කරපු වැඩ මෙහෙම වැටිගෙන වැටිගෙන යනවා අපි එක්තරා තැනකට ફોකස් කරනවා ඒක තනක් අපි අවධානයට ගන්න. ඉතින් කොහොමද මේ හොඳට ගියේ ක්‍රීඩා එකපාරට වැටෙන්නේ? ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඕස්ට්‍රේලියාවත් එක දිනලා. එංගලන්තෙට ගිහිල්ලා පළවෙනි පාරට අපි දිනලා. ඉතින් කොහොමද මෙහෙම ක්‍රිකට් ක්‍රීඩා වැටෙන්නේ? සිම්බාබ්වෙට පරදින්න, බංග්ලාදේශයට පරදින්න. කොහොමද ඒක අපිට හිතන්න පුළුවන්ද? අපි මේ ක්‍රිකට් කෙනෙක් හැටියට අපිට නිකන් සමහල්ලට දෙනවා මොකද්ද මේ අපි හීනියක්ද දකින්නේ කියලා. ඔබ කියන්නේ මේ පරාජයන් කෙලින්ම අර මැච් ෆික්සින් ඇතුළු මේ තනිකර මේ කියන්නේ සූදු ආරේ වැඩවල නිසා වැටීමක් වෙනවා කියලා. මේකේ දෙකක් තියෙනවා. එකක් තමයි අපි ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බලන්නකෝ. දැන් අද අපි ඉන්න කාලේ ඩිල් ස්කූප් එක ගැහුවා අවුට් වුණත් මිනිස්සු බනිනවා. ගුම් පාරක් ගැහුවයි කියලා. හැබැයි අද ඩිල් ස්කූප් එක ගහලා කවුරු හරි අවුට් වුණොත් කියන්නේ චුවර් එකට මූ මැච් එක වික්කයි කියලා. අද ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හිතන්න මේ නිශාන්ත රණතුංග සුමතිපාල පවුල පැත්තක තියන්නකෝ ක්‍රීඩකව ගැන හිතන්න අද ක්‍රීඩකයන්ට මානසිකත්වයක් තියනවාද ගිහිල්ලා මේ යුද්ධයකට මූණ දෙන්න මේ පිටරට කණ්ඩායම් එක ඒගොල්ලන්ට ඕන විදියට ෂොට්ස් ගහත හැකිද ඒගොල්ලන්ට ඕන විදියට එක්ස්පෙරිමන්ට්ස් කරත හැකිද ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ අපි ඉමේජින් කරලා දේවල් දිනා ගන්න දෙයක් අපි බැට් කරද්දිත් රයිට් ඕස්පින කෙනෙක් දානවා මේක මම මිඩ් විකට් එකට ගහනවා පාර හොඳට ගියොත් හොඳයි හරි කොන්ෆිඩන්ස් තියෙනවනම් හොඳට ගහනවා තමන් එන්න එන්න ෆුට් වර්ක් වැඩි වෙනවා තමන්ට කොන්ෆිඩන්ස්. හැබැයි තමන්ගේ හිතේ සැකයක් තියෙනවා නම් මේක ගැහුවොත් මොනව හිතේද මේක අවුට් වෙයිද? ඒ ළමයින්ට කොන්ෆිඩන්ස් එක නැහැ. මේක බරපතල ටෙක්නිකල් ප්‍රශ්නයක් ක්‍රීඩකයෝ මොන පානවද? ළමයින්ට කොන්ෆිඩන්ස් නැහැ. පුහුණු කරුවට කොන්ෆිඩන්ස් නැහැ. මොකද්ද මං ගන්න තීරණය? මේක සාම දෙයකම ක්‍රිකට් වලත් අනිත් දේවල් වගේ සමහර දේවල් හරියනවා සමහර දේවල් වරදිනවා. ඉතින් ගන්න තීරණය වැරදුනොත් මේ හැමෝම බයෙන් ඉන්නේ මගෙන් අහන්න එපා පෞද්ගලිකව ක්‍රීඩකයන්ට කතා කරලා අහන්න මෙන්න මෙහෙම එකක් මේ නිශාන්ත රණතුංග කිව්ව ඕගොල්ලෝ පිළිගන්නවද නැද්ද කියලා මේක සම්පූර්ණ ළමයින්ව මානසිකත්වයෙන් වට්ටලා මතකද දන්නේ ඔයගොල්ලන්ට හිතපු ක්‍රීඩාමත්තුමපත් වෙච්ච ගමන් මැච් ෆික්සින් සම්බන්ධයෙන් ගිහලා FCID කේ කම්ප්ලේන් එකක් කරා හේරත්වයි කැප්ටන් අපේ ඇන්ජලෝ මැතිස්සයි පැය 24කට ආසන්න වේලාවක් ක්වෙස්චන් කරා FCID ගේ මේ ටුවර් එකක් යන්න මාසෙකම ආරක් තියාගෙන. ගල්ලා ඊට පස්සේ ඇන්ජලෝ මැතිස් හොස්පිටල් ඇඩ්මිට් වුණා. යට ඒ ප්‍රෙෂර් එක ගන්න බැරුව. පෞද්ගලික දේවල් අහන මේ ළමයින්ට මේක පුරුදු නැතිද? ඉතින් මේ ළමයින්ගේ මානසිකත්වය හිතන්න. අපි අපේ සටන් අපේ මේ තරාවල් මරාවල් මේ බල අතන් බල අර්ගල ඒවා ඔක්කොම පැත්තක තියෙන ක්‍රීඩකයෙකුගේ පැත්තෙන් අපි හිතන්න. අපි හොඳම උදාහරණ ගන්න. ලංකාවේ කවදාකවත් ඕගොල්ලෝ අහලා තියෙනවද ලෝකල් ක්‍රිකට් ටෝර්නමන්ට් එකක මැච් ෆික්ස් කරනවා කියලා? ඔබතුමා අහලා තියෙනවද ඔබතුමිය අහලා තියෙනවද? මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරී හිතමු ලේකම් මම වගකීමෙන් කියනවා රබීන් වික්‍රමරත්න කියලා ප්ලේයර්ට මැච් එක පරදින්න කියලා කැප්ටන් ගියේ නැහැ. චාම්ර සිල්ව මැච් එකට. ඔන්න තත්ත්වේ. මොකද්ද ගත්ත ඇක්ෂන් එක? ඉතින් මේ ළමයිට ලොකු පීඩනයක් තියෙනවා. ඔබ ඔය කියන සිද්ධිය ඔප්පු කරන්න පුළුවන් සිද්ධියක්ද විමර්ශනයකින් ඔප්පු වෙච්ච සිද්ධියක්ද? රිපෝට් එකක් දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. පාලක මණ්ඩලයට රිපෝට් එකක් දීලා හිටපු උපසභාපති අයින් වෙන්න ගියා මේක ඉම්ප්ලිමන්ට් කරන්න නැහැ කියලා. මතිවානන මහත්තයා. මේවා මම සම්පූර්ණ වගේ මම මේ ඕනෙක් කෙනෙක්ට මම වරදක් කරනවා නම් මම ඊළඟ සතියේ ඉන්නම්. නැත්තම් වෙනතනක හම්බෙලා මම කතා කරන්නම්. දැන් මම මේ උපුටා දක්වන්න කැමති 2011 දෙසැම්බර් 17 වෙනිදා පාර්ලිමේන්තුවට තිලංග සුමතිපාල ඉදිරිපත් කරපු කතාවක්. ඒ හැන්සඩ් ගත වෙලා තිනවා. ඒ අනුව ඔහු කියනවා 2000 කියන්නේ 93 දී පමණ තරඟ සිදුවන මේ ඔය කියන විදිහේ තරඟ පාවා දීමක්
ඒ හෙළිදරව්වෙන දෙදහේදී ඔහු මේ කතාවේද කියනවා දකුණු අප්‍රිකාවේ තරඟ පාවාදීම ගැන හන්සි ගොඩයා තමයි නායකයා හන්සි ක්‍රොන්ජේ ඔහු අහුවෙලා ඊට පස්සේ ඉන්ටර්පෝල් එක ඉන්දියාවේ CIB එක ඒ කියන්නේ ක්‍රයිම් ඉන්වෙස්ටිගේෂන් බියුරෝ එක එකතු වෙලා ඒකාබද්ධ පරීක්ෂණයක් කරුවා එහිදී විවිධ නම්ගම් හෙළි වුණා මෙහෙම තරඟ පාවා දීපු ලංකාවේ දෙන්නෙකුත් හෙළි වුණා එක්කෙනෙක් ඔබේ සහෝදරය අර්ජුන රණතුංග අර්ජුන එළ පාර්ලිමේන්තුවේදී ඊට විරුද්ධ වුණා නමුත් මේ විමර්ශන ඉවර වෙලා නැහැ දැන් අපේ අධ්‍යයන මගේ පුද්ගලික අධ්‍යයනයන්ට අනුව මේ කිසිදු පරීක්ෂණයක් අවසන් වෙලා නැහැ එතකොට මේ කතාව මේ 90 දශකයේදී යනවද නැද්ද මේ හැන්සඩ් ගතුණු වார்த்தාවක උඩ ඉදිරිපත් කරනවා මේක ළඟ සුමතිපල මහත්තයා පාර්ලිමේන්තුවේදී කිව්වේ සුමතිපල මහත්තයට ඔක එළිය කියන්නේ අර්ජුන රණතුංග නඩු දානවද නැද්ද බලන්න ඒකේ වார்த்தාවල් අර්ජුන රණතුංග තියෙනවා ඒක ළඟ නිදහස් කරපු ඒ ඉන්කුවරි රිපෝට් එක මෙහෙම ඇහුවා කියලා නඩු දාන එක නැහැ නේ මේ හැන්සඩ් ගත වார்த்தාවක් මේක මේ අපි සාකච්ඡාවක් නේ පාර්ලිමේන්තුවේ ඕන දෙයක් කියත හැකි නේ ඔබ ගැන මෙහෙම සිදුවීමක් වෙලා නැද්ද නෑ මේ වගේ කම්ප්ලේන් එකක් තිබ්බා මේක ඊට පස්සේ ඒක ඒකත් ICC එකෙන් ඉන්වෙස්ටිගේට් කළා ඊට පස්සේ අරවින්ද ලව අර්ජුනව රිලීස් කළා ඒක කිසිම මේ අන්තර්ගතයෙන් කිසිම මැච් ෆික්සින් සම්බන්ධයෙන් ආපු වார்த்தාවක් නෑ අවසන් වார்த்தාවක් තියනවාද අවසන් වார்த்தාවක් මංගාව නැහැ නමුත් ඒ කාලේ ඒ සම්බන්ධයෙන් වார்த்தාවක් එළියට ආවා ඒක ICC එකෙන් ගන්න පුළුවන් දැන් උනත් කාට හරි ICC එකට ලිව්වොත් මේ සම්බන්ධයෙන් වார்த்தාවක් ගන්න පුළුවන් හන්දෙන් දැන් ඔබතුමා මෙතනදී අර්ජුන රණතුංග මහත්මයා සම්බන්ධව මතක් කරපු නිසා සහ ඔබතුමා මේ සිද්ධ වෙන මේ දූෂණ චෝදනා ගණනාවක් පිළිබඳව සඳහන් කරපු නිසා දැන් පසුගිය දිනකදී අර්ජුන රණතුංග මහත්මයා ඉන්දියාවේදී අග්‍රාමාත්‍ය මෝදිගෙන් ඉල්ලීමක් කරනවා ලංකාවේ ක්‍රිකට් වල තියෙන දූෂණ බලක්වන්න මැදිහත් වෙන්න කියලා. දැන් මේක ඔබ ඔබතුමා හිතනවාද මේක ගැළපෙනවා කියලා? මොකද දැන් අර්ජුන රණතුංග මහත්මයා කියන්නේ ක්‍රිකට් වලට සම්බන්ධ නිලයක් දරන කෙනෙක් නෙමෙයි මේ මොහොතේදී. එතකොට අනිත් පැත්තෙන් ඉන්දියාවට අපේ ක්‍රිකට් වල තියෙන ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කරන එක කොච්චර දුරට ගැළපෙනවද? මේ දෙක සම්බන්ධයෙන් මොකද ඔබතුමාගේ අදහස? මේක ඇත්තම ඔක ඊයම ලංකාදීපේ දැකලා අර්ජුනගෙන් අහුවා මොකද්ද මේ කතාව කියලා. එතකොට කිව්වා මේක වුණේ යා ප්‍රයිම් මිනිස්ටර්ත් එක්ක ගිය වෙලාවේ අයියේ මේ ගිය සති හරි ළඟදී දිනයක ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා ප්‍රයිම් මිනිස්ටර්ත් එක්ක. ඒ වෙලාවේදී අගමැති මෝඩි අර්ජුන අඳුල්ලපුවාම yes I know him through I know him. මොකද මෝඩි අගමැතිතුමා හිටපු ප්‍රාන්තයක සභාපති කෙනෙක් ඉන්දියාවේ. හරි එතුමා ඉඳලා දෙන්න what has happened to our cricket man? Our cricket කියලා ලංකාවේ ක්‍රිකට් ගැන අහලා තියෙන. එච්චරට කිසියම් ආදරයක් කැමැත්තක් ලංකාවේ ක්‍රිකට් ගැන පෙන්නලා අහලා තියෙන එතකොට කියලා තියෙනවා yes it's very unfortunate we have cleared our cricket but we are happy to help you at any given time ඒ වගේ සාකච්ඡාවක් තමයි මට එයා කිව්වේ නමුත් මේක ඉන්දියාවේ තවත් කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක ICC එකේ anti corruption unit එකක් තියෙනවා පත් කරපු ඒකෙන් තමයි මේ anti corruption matters handle කරන්න ඕනේ නමුත් ඒ ඉන්දියාව කියන්නේ ලංකාවට ක්‍රීඩා ක්‍රිකට් ලංකාවේ ක්‍රීඩකයන්ට ගොඩක් ආදරේ රටක් විශේෂයෙන්ම අපි පකිස්තානෙත් එක ජය ගත්තට පස්සේ ඒ කිසියම් ආදරයක් ආකර්ෂණයක් අපිත් එක්ක ඇති වෙලා ඕස්ට්‍රේලියාවත් එක ජය ගත්තට පස්සේ ඒ වෝල් කප් එකෙන් පස්සේ අර්ජුනලා සනත්ලා සංගලා මහේලලා ගිහම හරි ආදරයක් ආසාවක් තියෙනවා මට මතකයි මම පාලක මණ්ඩලයේ ඉන්නකොටත් එක තරඟාවලියකදී මෝදි ඇමතිතුමා ඇවිල්ලා තෑගි දුන්නා ඒ අපි ගහපු ප්‍රාන්තික අපේ නැෂනල් කණ්ඩායම කොහරි ස්ටේට් එක ගහපු ඒ එතුමාගේ ප්‍රදේශයේ ගහපෙකට එතුමා හිටපු පල් ඒ ප්‍රදේශයේ සභාපතියට හිට වෙලා තෑගි දුන්නා. ඉතින් ඒගොල්ලන්ට මේ ක්‍රිකට් තමයි අර්ජුනව දැක්කම ගොඩක් කතා කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි ඔයාගේ මිනිස්ට්‍රි සම්බන්ධ කතා කරලා තියෙන්නේ. ඒක තමයි මම හිතන්නේ මේ විදියට එළියට අවිලා තියෙන්නේ නැතු ඕක මේ මොහොදි ඇමතුමා කියලාවත් අර්ජුන ඇමතුමා කියලාවත් නෙමෙයිනේ. ඒ කතාවේ ඩිවලොප්මන්ට් එකක් තමයි මම දකින විදියට ඕක අවිලා තියෙන්නේ. නමුත් ඕක ඉන්දියාවට පාලනය කරන්න බෑ. ඒක ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයටත් දැන් අද මම සාකච්ඡා කරා පාලක මණ්ඩලයේ කොම්පිටන්ට් ඔතොරිටි මහත්මයාත් එක්ක ලේකම්තුමත් සමග මම එතුමාට කිව්වා මොකද අපි ගිය සතියේ ඇමතුම හම්බුනහම කිව්වා යාලුත් රෙගියුලේෂන්ස් කියනවා කියලා. ඒතර මම කිව්වා ලේකම්තුමා අපි මේ රෙගියුලේෂන්ස් හිටපු මහින්දානන්ද ඇමතුමාගේ කාලේ හිටපු ලේකම්තුමා ගාමි ජයවික්‍රම ලේකම්තුමත් එක්ක මේක හැදුවා. මේක ඒජිස් ඩිපාර්ට්මන්ට් උත් ගිහිලා තියෙනවා ඒ කාලේ අපේ හිටපු ඇන්ටි කරප්ෂන් ඔෆිසර් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේක අපි එළියට ගියාට පස්සේ මේක ඉම්ප්ලිමන්ට් කරන්න මහන්සි වුණා. නමුත් ඒක කරේ නැහැ හිටපු ඇමතුමා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේක එතකොට එයා කිව්වා ඌනිශාන්ත මම දන්නවා මම මේ ඒ ડોකියුමන්ට්ස් ටික දැන් ICC එකටත් දැලා
මංඒ සති තුනක් මාසයක් ඇතුලට ඉම්පලිමෙන්ට කරනවා කියලා ඉතින් ඒක ඉම්පලිමෙන්ට කර පුහම මං හිතන්න රට මේ රටේ නීතියනුව කාටරි ක්ෂණය කර ගන්න පුළුවන් ඉති ඒක මම කියන්න මේ හිත මේ පාලක මණ්ඩලේ දැන් පරිපාලනය කරන ලේකම්තුමාගේ කිසියම් කැපවීමක් මම දකිනවා දෙයක් අහපු ගමන් එයා දන්නවා මේක මෙහෙම මෙහෙම ගිහිල්ලා තියෙනවා කියලා නමුත් අවුරුදු එකහමාරක් අපිට හිටපු අමතුමාගේ කාලේ ඒක කරගන්න බැරි වුණා සකස් කරන්න මේ 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 පවතින ඇති වෙලා තියෙන තත්ත්වයන් වෙනස් කර ගැනීම සඳහා මොකක්ද ඔබතුමා යෝජනා කරන්නේ ඔබතුමන්ලා නිලවර්ණයක් පවත්වලා ඔබතුමන්ලා මේ වැඩේ අතර ගත්තොත් ඉන්නවට වතාවක් මොකක්ද ඔබතුමන්ලාගේ සැලැස්ම කොහොමද මේවා මේවා නිවැරදි කරගන්නේ මේ තියෙන ප්‍රශ්න වලින් නිදහස් වෙන්නේ කොහොමද පළමු දේ තමයි අපි ක්‍රීඩකයන්ට කොන්ෆිඩන්ස් එකක් දෙන්න ඕන අපේ අපේ මොකද්ද අපිට දිනන් අපිට දිනන්න ඕනේ කියන එක දෙන්න ඕනේ තරඟ හොඳට ක්‍රීඩා කරලා අපි දිනන්න ඕනේ කියන එක මොකද දැන් අපි දැක්ක දෙයක් තමයි කොච්චර පෙරදුනත් හිතපු දෑසිරිය අමතුමා කියන්නේ අපි ඉන්ටර්ම් කමිටි දාන්නේ නැහැ කියලා. ඒක කියන්න නරකයි. මම දවසක් කතා කළා කිව්වා අමතුමා ඔය කතාව කියන්න එපා. එතකොට මේ පාලක මණ්ඩලයේ චැලෙන්ජ් එකක් නැහැ මැච් දිනන්න. කියනවා ඉන්ටර්ම් කමිටි දාන්නේ නැහැ කියලා මැච් පරදිනවා ඔහේ යනවා. ඉබ්බග අබාගත යනවා වගේ. ඒකින්ද මේ ඔගොල්ලෝ පොඩි මේ ප්‍රෙෂර් එකක් දෙන්න ඔගොල්ලෝ මේ විදියට ගියොත් එහෙම ක්‍රීඩාව අහ නරකතනකට යනවා එහෙම වුණොත් මට ඉන්ටර්ම් කමිටියක් දාන්නේ නැහැ කියලා. නමුත් ඒ කවදාකවත් ඒක ආවෙ නැහැ එළියට. ඉතින් මම පෞද්ගලික හිතනවා අපි පාලක මණ්ඩලයට ආවොත් විශේෂයෙන්ම අපිට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩසටහන් කරන්න වෙනවා. දිගු කාලීන වැඩසටහන් අපි අවුරුදු 13 ඉඳන් 19 වෙනකම් පාසල් මට්ටමේ අපිට වැඩපිළිවෙල් කීපයක් අපි කරන්න හිටපු ඉම්ප්ලිමන්ට් කරපු ඒවා තියෙනවා ඒවා නැවත කරන්න වෙනවා. මධ්‍ය කාලීන වශයෙන් අපිට දැන් ඔය සිද්ධාත් වෙතමුනි මහත්තයා ඉන්න කාලේ pool එකක් හදන්න කිත්තරාමේ ළමයින්ට ෆිට්නස් ඉවර කළා රිලැක්ස් කරන්න අර වෝම් ඩවුන් කරන්න එහෙම කරපු හදපු ඒ ඔක්කොම නවත්වුවා මේ අන්තිම අවුරුදු දෙක ඇතුළත ඊට පස්සේ කෙටි කාලීන වශයෙන් මේ ලෝක කුසලාන තරංගාවලිය බේස් කරන් අපි මේ semi final එකට ඇවිල්ලා කොහොම හරි final එකකට එන වැඩපිළිවෙලක් හදන්න තියෙනවා අපේ රටේ talent එක නැත්තේ නෑ talent එක හොඳටම තියෙනවා ඒකනේ ලෝක කුසලානේ දිනුවේ ලෝක කුසලානේ දිනුවේ ඒක ඊට පස්සේ කුස ඒ ලෝක කුසලානේ T20 තරගාවලිය අපි දිනුවා ඒෂා කුසලානේ අපි දෙතුන් පාරක් දිනුවා ඉතින් අපිට ටැලන්ට් එක තියෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දිනන එකද අපිට තියෙන්නේ නැත්නම් මේ බලය රැඳීම සඳහා හදන වැඩපිළිවෙල එක යන හින්දාද අපිට ප්‍රශ්නේ කියන එක කොහොමද දේශපාලන බල අධිකාරියයි ක්‍රිකට් නිලධාරීන් බලධාරීන් සහ ක්‍රීඩකයන් අතර තියෙන ගැටුම ඒක හරියට කැත විදිහට පේනවනේ දැන් ක්‍රිකට් ක්‍රීඩකයෝ ඇවිල්ලා ජනමාධ්‍යවල කතා කරන්න පටන් ගන්න වෙන කිසිම රටක නැති විදිහට අපි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ අනෙක් ක්‍රීඩකයන් මේ දැවැන්ත පීඩනයකට හසු වෙන ගතියක් තියෙනවා. උන්ගේ වැරදි ඇති වෙනම. නමුත් ක්‍රීඩාව නිදැල්ලේ නිදහසේ කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. කොහොමද ඔබ යෝජනා කරන්නේ අවම කරගන්න? නෑ මෙහෙම අපි පාලකයෝ හැටියට අපි මේ ප්ලේයර්ස්ලාගේ ප්ලේයර්ස්ත් එක්ක ප්‍රොෆෙෂනල් රිලේෂන්ෂිප් එකක් තියාගන්න ඕනේ. අපි ඉන්න කාලෙත් විවිධ ප්‍රශ්න අපිට ඇති වුණා ක්‍රීඩකයෝත් එක්ක. ඒකට හේතු වුණේ අපි ඉදිරි කාලය ගැන හිතලා මුදල් කොහොමද අපි මේ එක එක්කෙනාට එක එක අංශ වලට යොමු කරන්නේ කියලා අපි ප්ලේයර්ස් වලට කොච්චර දානවද ටුර්නමන්ට්ස් වලට කොච්චර දානවද ස්කූල් ක්‍රිකට් වල දානවද කියලා අපි ගණන් බලපුවාම සමහරවිට 160ක් 70ක් යනවා ප්ලේයර්ස්ට. එතකොට 130යි 40යි තියෙන්නේ අනිත් ඒවට. ඉතින් ඒ වගේ ප්‍රශ්න අපි හුඟක් වෙලාවට සාකච්ඡාමකින් කරපුවාම සාමාන්‍යයෙන් ක්‍රීඩකයන් සමහර දේවල් Tamanට ලැබිච්ච දේවල් නැති වෙනවට කැමති නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක අපි ප්‍රොෆෙෂනල් විදියට මේ වෙලාවට ක්‍රීඩකයෝ තරඟාවලිය දිනනවා නම් ඒගොල්ලන්ගේ ජොබ් එක කරනවා නම් අපි ඒගොල්ලන්ව කොහොම හරි මේන්ටේන් කරන් යන ක්‍රමවේදයක් තිබ්බා. සෑමම රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන මානසික තත්ත්වෙ ඕනේ නැද්ද? කියන්නේ මුදල් වෙනුවෙන්මද දැන් මෑතක ඉඳලා සල්ලිමනේ සල්ලි වෙනුවෙන් ගහන කතන්දරයක් නෙන්නේ ක්‍රිකට් ඇතුලේ. රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕන කියලා එකක් එන්නේ නැද්ද? එංගලන්ත පිළ, ඕස්ට්‍රේලියානු පිළ, ඉන්දියානු පිළ නිකන් අපි අපේ රට එහෙම එකක් ඕනේ නැද්ද? නෑ ඇත්තටම අපි මේ ක්‍රිකට් වලින් මූලිකම දේ තමයි ප්‍රයිඩ් එක කියන එක නේද අපි කැමති මේ ලංකාවේ ක්‍රිකට් හොඳට කරලා ලංකා කණ්ඩායමේ ඉන්නවයි කියන එක තමයි ප්‍රයිඩ් එක මුදල් ලැබෙන්න ඕන දෙවෙනුවට ඉතින් මම හිතන්නේ අපේ හැම ක්‍රීඩකයම මේ මුදල් පස්සේ දුවනවා කියලා අපේ සමහර ක්‍රීඩකයෝ IPL ඇවිල්ලත් ගියේ නැහනේ ඉතින් හැබැයි ඒ වගේම සමහර ක්‍රීඩකයන්ට තියෙන ප්‍රශ්න හින්දායි සමංගේ ක්‍රීඩාව දියුණු කරගන්න ඒගොල්ලෝ IPL එහෙමත් යනවා ඉතින් ඕකේ බැලන්ස් එකක් කොහොමද අපි ක්‍රියේට් කරගන්න කියන එක තමයි පරිපාලක හැටියට අපි කරන්න ඕන. ඉතින් අපිට අපේ කාලේ අපි IPL එකටත් යන්න දුන්නා, තරඟාවලියත් දින්නවා, පාලක මණ්ඩලයට මුදලුත් ගෙනාවා. ඉතින් නමුත් ඒ තත් ඒ ඔක්කොන වඩා භයානක තත්ත්වයක් අද ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන තරඟ පාවාදීම් කම්ප්ලේන් එකව තරඟ සම්බන්ධයෙන් දිනන පරදින විදිය දැක්කහම තියෙන ප්‍රශ්නේ තමයි ප්ලේයර්ස්ලට කොන්ෆිඩන්ස් නැති එක.
මේ ඔක්කොම දැක්කම ලොකු දරුණු තැනකට ක්‍රිකට් ගිහිල්ලා කියන එක තමයි අපිට හිතෙන්නේ. දැන් මේ 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 තත්ත්වය වෙනස් කරගන්නට ඔබතුමාලට දැන් අලුතින් අලුත් නිල වර්ණයක් පවත්වලා අලුත් කණ්ඩායමක් පත් වුණත් මේ පවතින ආණ්ඩුව ඇතුලේ මේ ක්‍රීඩා අමාත්‍යවරයා එක්ක මේ වැඩේ කරන්න පුළුවන් කියලා ඔබතුමාලා විශ්වාස කරනවද? නැත්නම් මේවැයි මොකක් හරි කොතනද අපි මේක ටාගට් කරන්නට ඕනේ? කොතනටද මේක ගෙනියන්නට ඕනේ කියලා කොහොම මොකද තියෙන සැලැස්ම මේ සම්බන්ධයෙන්? දිල්ක දැන් අපි බැලුවොත් පාලක මණ්ඩලයේ අපි 2015 වෙනකන් හිටපු කාලේ අද තියෙන කාලේ දිහා බලපුවාම වෙනස් වෙලා තියෙන්නේ ආණ්ඩුව විතරයි. අමතිතුමයි ආණ්ඩුවයි විතරයි වෙනස් වෙලා තියෙන්නේ. අනිත් සෑම දෙයක්ම තීපූ විදියට තියෙනවා. නමුත් හැම දෙයක්ම මේ ආණ්ඩුව මර මේ පෙරළුණ හින්දා මේ තරඟ පරදුණා නෙමෙයි. නමුත් මේ පරිපාලනයේ තියෙන අඩුපාඩු හින්දා දැන් ලෝකල් ටෝර්නමන්ට් එකක මැච් ෆික්සිං රිපෝට් එකක් ඇවිල්ලා ඒක අහු වුණාට පස්සේ ඒක ප්ලේයර්ස්ලා ඇවිල්ලා කටුත්ත මේ චාම්ර සිල්ලා කියන නැෂනල් ප්ලේ කෙනෙක් තරඟයට ගියේ නැහැ මට මැච් ෆික්ස් කරන්න ගියා කියලා. කොහොමද යාගේ ක්‍රෙඩිබිලිටි එක? තමන්ගේ ක්ලබ් එකට යන්නේ වරදක් කරන්න කිව්වා කියලා. අන්න අපේ හිතපු ක්‍රීඩකයන්ගේ හැටි. හරි චාම්ර සිල්ලා කියන්නේ එකපාරක් පාලක මණ්ඩලයේ මං ඉන්නකොට ඇවිල්ලා කිව්වා ලේකම්තුමා මට මේ කොන්ට්‍රැක්ට් එක එපා මේක වෙන ළමයට දෙන්න. මම ලබන අවුරුද්දේ මාස 4යි ලංකාවේ ක්‍රිකට් ගහන්න බලාපොරොත්තු වෙන්නේ මං රට යනවා. කවුද ළමෙක් ඇවිල්ලා කියන්නේ? වෙන මිනි එක කියන්නේ මම කියන්නේ මේ හැම ළමයටම මේ සල්ලි පස්සේ නෑ. ඉතින් මේ චාමර සිල්වට මේ වගේ දෙයක් කියලා අන්තිමට යාවනේ සස්පෙන්ඩ් කරේ. පස්සේ ඒක වෙනස් කරා අපි ගිහිල්ලා කතා කරලා හිටපු අමතුමාට. ඉතින් මේ මේක ඩිසිප්ලින් එක තියෙන්න ඕන. පළමුණු දේ තමයි ඩිසිප්ලින් එක තියෙන්න ඕන. නමුත් Tamanට වැජබෙන්න ඕන නම් වටේ ඉන්න මිනිස්සුන්ගේ ක්ලබ් උස්සලා දාලා කරලා ඒව කරන්න ඕන නම් ක්‍රිකට් මේ තත්ත්වෙ දුවයි. ඒක තමයි තියෙන මූලික ප්‍රශ්නේ. ඉතින් ටෙක්නිකල් පැත්ත තියෙනවා, ටෝර්නමන්ට් පැත්ත තියෙනවා. මේ හැම එකේම වැරදි දේවල් වෙනකොට ලෝකල් ටෝර්නමන්ට් එකක මැච් ෆික්ස් කරනවායි කියලා ජීවිත කාලය අපි අහලා තියෙනවද? වර්තමාන ක්‍රීඩා මාත්‍යවරයත් එක්ක ඔබතුමාන්ට වැඩ කරන්න පුළුවන් කියලා ඔබතුමා සඳහන් කරන්නේ. එතුමා සම්බන්ධයෙන් එතුමත් එක්ක වැඩ කිරීමේ දේශපාලන වශයෙන් මොකද අපි දැකපු දෙයක් තමයි හැම අවස්ථාවකදීම මේ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ මේ ක්‍රිකට් වලට සම්බන්ධ දේවලුත් අර ඔබ කිව්වාගේ දේශපාලනය කියන එකත් හැමතිස්සෙම එකට සම්බන්ධ වුණා හැම අවස්ථාවකදීම. දැන් ඔබතුමන්ලා මෙතන වෙනසක් සිද්ධ වුණොත් වර්තමාන අමාත්‍යවරයත් එක්ක කටයුතු කිරීමේදී ගැටලුවක් එතන ගැටුමක් ඇති වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් තියෙනවා. එහෙමයි. පරිපාලනයේදී ගැටුම් ඇති නොවේයි කියලා හිතන්න බෑ. නමුත් අපිට ක්‍රිකට් ක්‍රීඩාව ගෙනිය යුතු තැනට ගැටුම් මැද වුණත් ගෙනියන්න පුළුවන් කියන කොන්ෆිඩන්ස් එක තියෙනවා දීක. අපිට නැහැ පුළුවන් කියලා කියන හරි අමාරුයි. දේශපාලඥයත් එක්ක වැඩ කරනකොට ඒගොල්ලන්ගේ අදහසුයි අපේ අදහසුයි සමාල ටික අහුවෙන්නේ නැහැ. නමුත් අපිට හැකියාව තියෙනවා ක්‍රිකට් දියුණු කරන්න සඳහා අවශ්‍ය වැඩසටහන කරන්න. හොඳයි. බොහොම ස්තුතියි. අද දවසේදී තුන්සැරට පැමිණීම පිළිබඳව. බොහොම ස්තුතියි. ස්තුතිය ඔබටත් අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපේ තවත් සතියකින් මෙවැනිම සංවාදයකින් යලිත් හමු වෙනවා. සුබ රාත්‍රියක්.